වාන්ස ප්‍රසන්සවට වත් අනගේ අවස්ථාවක් උන්වහන්සේගේ වචනය තුළ තවත් අවස්ථාවත් එබෙන වචනය ගෙනගන්න වචනය තුළ ගමන් කරන්න වගේම මුළු ලියවිල්ලම අපට වැදගත් උත්පත්ති පොතේ සිට ඉල්ිදර උපත දක්වාම අපට වැදගත් කිස්ටුස් යේේසුස් වහන්සේ අපගේ ගැලුම් කරු බව අපට මුළලයිඉදන්නම් ප්‍රදතේරුම් ගන්නට පුළුවන්ඒ වගේ නව ගිවස්සු මේ අපි නව ගිවසමොට අයිති වූ සෙනගක් හැටියට සිටින්නේ ඒ වගේ අපට අපගේ ගැලවීම සම්බන්ධ අපට විශ්වාසයක් තිබෙනවා අපේ ගැලවීම ඉතා වැදගත්යට හේතුව අපගැන අපට විශ්වාසයක් නැත්තම් අපගේ ගැලවීම සම්බන්ධව අප විශ්වාසයක් නැත්තං එනම් අපි කොහොමද මේ තවත් කෙනෙකොට ගැලීමේ පණිවිඩේ ගෙන දෙන්නේ අබුන්හන්සේගේ තානාපතිවරු හැටියට අපි කොහොමද දහිරමත්ව ගිහිල්ල අපේ රාජ්‍ය ගෙනන තවත් කෙනට කතා කරන්නේයට හේතුව අපි දැනගන්ටවන මම උන්වහන්සේ තුළ නැත උන්වහන්සේගේ රාජ්‍ය ප්‍රවැසිී කියලා මම ම දේව රාජ්‍ය දරුවක් ඒවාගේම මම ශුද්ධවන්තෙක් ඒ වගේම වටිනාා පුද්ගලයෙ උන් වහන්ස ඉදිරි අප සෑම කෙනෙම් කිතුුණු අය අප සුස් වහන්ස පිළිගත්තයෙන් පසු අපි තවත් නොවටි නාසනගක් නොවේ අපි ඇතරම් දෙවියන් වහන්සේගේ පුත්‍රයන් බවට පත්වෙනවා උන්වහන්සේගේ පුත්‍රයන් තේරුම් ගනට අවශ්‍ය අපගේ ජීවිත කාලයම අපගේ ගැලගීම සම්බන්ධ පට විශ්වාසයක් තිබෙන්න්නට ඕන අද බොහෝ අය එයිගේ ගැලයිම ගැන ස්ථාවරයක් නැහැ විශ්වාසයක් නෑයට හේතුව යයි දකින්නේ ලෝක දිය බරන්නේ ඉගුල් නැත ලෝකයේ තිබෙන සිදුවන් දිය බලලා ගුල්ලුන්ගේ සිත කැලමිලිතත්වකට පත්වෙනවා ඇතරම් දෙවි කකිෙනෙක්ඉන්න වාද ඇත්තට මේ ගැලීමකිනද හරිදේද ඒසුස් වහන්සේ මලවුන්ගේ නැගිට් අද මටේ ගැනත් දැන් සැක ඇත්තිබෙනවා. දැන් අපේ පදී බැලුව රමු අපි අදත් බලමු පදී හරවනමායක පළමනි පේතරුෂ පොතන ඇතන්වෙනි පේතුරුස් පොතට දෙවනි පේතර පත සමාවෙන්න දෙම පේතරුෂතට අප න්නටවන් නමුත් අප ඉස්සලාම් ය දෙවනි තිමෝතී පොතට දෙවනි තිමෝතිී පොතේ ති මෝතිපොති හරවමු හරවල අපි කියවමු ඒ පද අපි කියවවා නමුත් අපට නවත් නැවතත් කියවන තා බැදගත් ග අපට අපි දැනගන්න ප්‍රාපගේ දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි කියලා අපි අවිශ්වාසවන්තව සිටියත් උන්වහන්සේ විශ්වාසවන්තයි කියලා අපි තේරු ගන්න ටෝන අපි පද කීපයක් කියවමු දෙනි පරිද්ශේයද එකොළොස් නි පද සිට අපි කියනවා. දෙකති මෝති දෙකේ එකොහැ සිට අපි උන්වහන්සේ සමග නැරු නෙමුනම් උන්මහන්සේ සමග ජීවත්මන් නෙමුව. අපි ඉවසමු නම් උන්වහන්සේ සමග රජකම් කරන්න නෙමුව. අපි උන්වහන්සමන්සන් කියා දෙවෙන්නේ මේක විශ්වාසවන්තකීමක් ඒවාගේම අපි උන්වහන්සේ සමග මැරණ නම් එන අපි උන් වහන්සේ සමඟ ජීවත්වී සිටින්න දැන්. ඒ අපේ ගැල්වීමේ සහතිකයක් අපට. අපි මැරුණා ඔබ දැ ඔබට දැන් ස්වභාාවයන් දෙකක් නැහැ ඔබගේ පරණ ස්වභාාවය සම්පූර් නෙම්ම මිය ගියා කුරුසපත්වනා. කරුසපත් වනා නැත නැතිවුණ නැතැගේ මනුස්ය නොව දැ ඔබතු වවන්සේ කරන්න දැ ඔබ ජීවත්ව සිටින්නේ කිස්තුස් වහන්සේ තුළ නැතාආයිපරක් පිපදේ කියම පොලො සිනි පපදේ. අපි උන්වහන්සේ සමඟ මැරුනෙමු නම් උන්වහන්සේ සමඟ ජීවත්මන්න්නෙමු. උන්වසේ සමඟ මැරිචමය ජීවත් වෙන්නේ කොහොමද. තැඋන්වහන්ස මැරුණ නම් අපි එ අපි මෙතන සඳහකර ප්‍රකාරයට උස අපි මැරුණ නම් එනම් අප උන්වහන්සේ සමඟ ජීවත් වෙන්නේ පොහොමද. අපි උන්වහන්ස සම කුරුස පත් වනාා. දැම් මානොවේ ජීවත් වෙන්නේ උන්වහන්සේ මාතුලයි ජීවත්වෙන්නේ බ සටහ කරගන්න පුළුවන් ගලාති දෙකේ විශය සඳහන් ක්‍රතිබෙන්නේ එතන සඳහන්කරන්නේ මරණය ගැ. අපි වෙේ පදටික විශවාස කරනවා මේ පදි කොක්කෝම තිබෙනවා ඔබට පසු බලන්න පුළුවන් සුස්ේ පදිකොක්කම දාලා ඔබට දේ ට ැවතයි පදටික බලාගන්න පුළුවන් දෙවනි නැතන් ගලාති දෙකේ විශසත් අපි කියවමු. මම ක්‍රිස්තුස් වහන්සේ සමඟ කුරුසයේ ඇන ගසන ලැබ සිටිමි එසේවිී නමුත් මම ජීවත් මෙමි. නමුත් තවත්මා නොව කිස්තුස් වහන්සේ මාතුළ ජීවත්මන සේක. තවද මාදැන් මාන්සේ ජීවත්වන ජීවිතය මට ප්‍රේම කලාවූ මවුදෙසා තමන්ම පාවා දුන්නා වූ දෙවියන් වහන්සේගේ පුත්‍රාණන් වහන්සේ කෙරෙහි ඇද ඉල්ලෙන් ජීවත් මෙි ඔව දැ මෙතර සහරන්නේ මපුරුපත් වන මනුසේ කුරුපත්වන අනු උහස සමඟග එමනුසිය ැරගවා. කිය ම ජීවත් ටි කියලා දක පුදමයක් මැරිිච මනුස කු අප ජීවත්තන් අතර ඉන්න කියල කියන්නේ. මා නොවෙයි ක්‍රිස්තුස් වහන්සේ දැන් ඔබගේ ආදාමගේ සවභාවය නොවෙයි දැන් ජීවත් වෙන්නේ ක්‍රිස්තුුස් වහන්සේගේ ස්වභාවය දැන් ජීවත් වෙ. අය පරකේ මුල්කොට සි කියවමු මම ක්‍රිස්තුස් වහන්සේ සමඟ කුරුසියේ ඇන ගසනු ලැබ සිටිමි එසේව නමුත් මම ජීවත් වෙමි. නමුත් තවත් මා නොවර් කිස්තුස් වහන්සේ මාතුල ජීවත්වනසේක. මගේ පරණ මනුෂ්‍ය නොවයි. තවත් ආදාන්ගේ සවභාාවය නොවේ දැන් කිස්ට වහන්සේ මාතු ජීවතන ැන් කිස්ටුස් වහන්සේ සමඟගම සම්බන්ධලා සිටින්නේ. මැරෙන්න්නට ඕන්නම් මම එන ක්‍රිස්ටස් වහන්සේ මැරන්න ඕන එක කවදාවත් සිදුවෙන් නැහ ආ අපරසු යට හේතුවඋන් වහන්සේ මලවුන්ගේ නැගිට්‍යේ සම්පූර්ණෙන්ම අපහෝ සහමුලින්ම උන්වහන්සේ සමඟ ඒකත්තේයට අපගෙන එන්න ඇති. ම නොව දැන් ජීවත්වෙන්නේ ක්‍රිස්්ටස් වහන්සේ මාතුළ ජීවත්වෙන්නේ දැන් ම ජීවත්වෙන් ඉළඟ පිට කියවම් තවද මාදැන් මාහන්සේ ජීවත්පන ජීවිතය මට ප්‍රේම කලාබූ මා උදෙසා තමන්ම පාවා දුන්නා වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයණන් වහන්සේ කෙරෙහි ඇද හිල්ලෙන් ජීවත්මි ම ද හිල්ලෙන් ජීවත්වෙන මනුෂ්‍යයදද ඇමාගේ මාංශි මම ජීවත්වෙනවා. මාංශිකන බිතපුුණල පාට පිතන්නේ මරණය සභහ විගන්න මාංශ්‍ය මනණය නවේ මාශ්‍ය දෙවන් වහන්සේ නැත්ත ඔබගේ ශීරය දෙවයක් වහන්සේගේ මාලි ගවායි. කවදවත් ඔබගේ ශරීර සලු කරන්න එපා. ඔබගේ ශරීරය ඔබගේ ප්‍රාණය ඔබගේ ආත්මය. ාත්මයක් ඒව ගරට පායයක් තිබෙන ඔබ ඔබට ඔබ ශරය තුල ජීවත්තය නතිම පොළො ජීවත්වන කාලයේදී ඔබගේ ශරීරය ඉතා වැදරත් ඔබට බැහැ මනුෂ්‍යෙක් හුවෙන් ඔබගේ ශීරී නැතුව කොහෙත්ම කිසිසේත්න ඔබ ගාත්ක මනුෂ්‍යෙක් කවදාවත් යවන්න බැහැ තවත් කැනපුුව කියීල සුභාරංචි කියයන්න ඔබට යන් වෙන සුාරංචි කියයන්න ඔබ තමයි ක්ෂකර හට සිිදී ඔබගේ ශරීවෙන් ඔබ සාක්ෂකර හෙට ඇැසිට එනි ස යිල සහකර. ඔබගේ ශරීරය ජීපමාන යාගයක් කොට ජීවමාන යාගයක් කොට උන්වහන්සේට පූජා කරන්නේ කියලා එකති බෙන්නේ රෝම ොලාහ එකේ රෝම දොලාහ එකේ සඳහන් ක්‍රති වෙෙන්නේ කොමක්ද ඔබගේ ජීවිතේ ඔබගේ ශරීරය ඔබගේ ශරීරය ශුද්ධව පිළිගත් පිළිගත් හැටියට එකක් කියයෝ පදේ එ සහෝදරයනි නොමලාගේ ශරීරයන් ජීවමාන වූ ශුද්ධ වූ දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පු කරන හැටියට දෙවියන් වහන්සේගේ දයාවන් නිසා නොමලාගෙන් ඉල්ලමි ඕ මොකක් දෙල්ලන්න අපගේ විශේෂෙන්ම උන්වහන්සට අපගේ ශරීරය කොයිතර වැදගත්ද මේ ශීරය ජීවත්තනය එකම පොලවේ අපිගැන ශරුණු. ගමන්න කෝටත් මේ ශරීරය ෂතරකටය නැ තමුත් මේ ශීරයම ජීවත් වෙන්නේ. මේ ශරීරයට තම අපි බොෝ දෙවල් මේ පොළවේ කරන්නේ එනිසා දෙියන් වහන්සට අවශ්‍යයි ඔබගේ ශරීරය මනුෂ්‍යන් හමුවවෙන්න මනුෂ්‍යන්ට සු ාරංචික කියන්න සාක්ෂිකාරයක් ලෙස ජීවත්වෙන්න. ඔබගේ ශරීරයවඋන් වහන්සට අවශ්‍යයි.ඒනිසා අයි ඔබ තෙරුම් ගන්නට ඕන ඔබගේ ශරීරයඋන් වහන්සේ මලකර තිබෙන්නේ ඒවාගේම උන් වහන්සේ ිලියට ඔබගේ ශීරයවඋන් වහසේ ගත්තයි කියලස සඳහකරතිබෙන්නේ පළවෙනි කොරින්ති පොතේ අසඳහන් කරතිබෙනවා හයවැනි පරිචක්්ෂයේදී හයවැනි පරිච්ෂය දාහත්වනි පදය සඳහන් කරතිබෙන්නේ ස්වමීන් ව දාහත්වනි පදය සඳහකරතිබෙන්නේ ස්වමීන් වහන්ස සමඟ එක්වී සිටින කෙනෙක් අපි පදය කියවමු නමුත් ස්වාමින් මාහන්සේට එක්වූ තැනැත්තේ එක ආත්මය එක ආත්මයක් අපි වී සිටිින්දන්නේ ඒ ආත්මයක් සිටින උන්හස සමඟ බැඳී සිටි න මේ බැඳර ට එක ආත්මයක් වෙලා සිටින පුද්ගල කොහොමද ගැලවීම නත්ත යින් කෙනාට තිබන ඒ මහත් වූ ගැලවීමති. වෙන්නේ උන්වහන්සේ සමඟ එක්වී සිටින කෙනක් ති මේ කොහොම දෙෙනෙක් වෙන්නේ. කමදාවත් උන්වහන්සේ බෑ අපෝධක් අ සාද කරන්න. උන්වහන්සේ අප සමඟ එක්ී සිටින ඒවාගේම තමයි අපි දකින්නේ. वहන් से तुළ वहहाबास වෙනने ඇත්ත එක मानशि मानषक बढ़ एवाग अ आत्िकल बैलුවත් අපි स्मीन वहां सम एकसिटी ने आ मेंसिटी ने कवदाාවत में में මේ गैलबීම නැता මේ उनहाහන්ස प्रध में गैැලවීම वहහන් से කවदाාව उनහන් से ව නෑ वहहा से स से කवदाාවත් अ දාलाया න है किला लिए िल््य संधाति අපप आ मेंसि ඉළඟට අපි දකින්නේද නමවැනි පදෙකු මද සඳහන් කරන්නේ නොහොත් නොමලාගේ ශරීරය දෙවියන් වහන්සේගෙන් ලැබූ නුඹලාතුළ ඇත්තා වූ ශුද්ධාර් තැණන් වහන්සේගේ මානිි ගාව බව නොදනිවුද ඕ දැනගන්නට අවශ්‍යය නැතා අපට එල්ි දරව්වාක් අවශ්‍යය මේ සම්බන්ධ අපි දා නැත්ත මේ කරණාව දෙවියන් වහන්ස සමයක්ව සිින කෙනෙක් කාත්නයක්ව සිටිද ඔබගේ ආත්න කොහිද සිටින්නේ රදා සිට මේ පොළොව ීවත්තන්ට මේ ආත්මයට පොව ජීවත්වවෙ බෑ ශීරයක් නැතුව මේ ආත්නයට ආත්නයක් විසිටින ඔබගේ ආත්මයක් ස්මන් වහන්සේ එක් විසිටින මේ ශරීරයට නැත මේ ආත්මයට ආත්මයක් විසිටි දාහත්වනි පද සඳහන් කරතිබෙන්නේ අපට අවශ්‍යයි නැත්තන් දෙවන් වහන්සට අවශ්‍යයි ශරීරයක් ඒ ශරීරය තමයි ඔබගේ ශරීරය ඔබගේ ශරීරයන් වහසේ ජීවත් වෙන්නේ ඔබගේ මේ ජීවිත කාලයේදී ඔබ තේරුම්ගන්ඩරෝ ගේ ශරීරය වැදගත් කියලා ඔබගේ ශරීවය සමාක්‍රපික නේ මගේ ශරීරය දුරුවලයි කියලා ඔගේ ශරීරය දුරුවල වෙන්නට බැහැ. ඔබගේ ශරීරය දරුවලට බෑ ඔබගේ ශරිණ දෙවියන් වහන්සේගේ මාලිගාවයි. ඔගේ ශරිර දෙවමා මාලිගාවන උන්වහන්සේ යන්නේ මේ දේව මාලිගාව ඔබ උන්වහන්සේට ජීවමාන යාගයක්කට උන්වහන්සේට ඔප්පු කරන්න ශුද්ධව ජියවමානයේ ආග ැන බ රීයවන් වහන්සේට බාර කරන්න. ඒක මුොකක්ද කරන්න පුළුවන් කමත්ති වෙන්නේ ඔබට දේව කැම ීලඟප අපි බැලුවනම් රෝමපොතේ දොලොස්සෙන පරිච්ෂයේද දෙවනි පදය සඳහකරති වෙෙන ඊඟට ඔබගේ ප්‍රාණය ගැන කතා කරන ඔබගේ මනස ගැන කතා කරන. ඉතින් අප අප පද යට පෙර පිස්සල්ලා අපි කොරීතති පොත අපි කොරීතිි පොතය අපිටිම කොරින්තති පොතහයනි පරිච්චේ ද නම්ම පද ැලුවි. දෙවියන් වහන්සේගේ අපි දාන්න නඇද්ද දෙවන් වහන්සේගේ මාලිගාවයි කියලාට. අපි උන්වහන්සේගේ මාලිගාවනම් එනම් අනි වාරයෙන්ම අපි තේරුම් ගන්නට ඕන ශුද්ධාත්ම වහන් සපතුල වාසය කරමින් සිටින්නේ ඔබගේ ශරීවය ශුද්දයිඒවගේම උබගේ ශරී ජීවමානයි මලාවෝ ශරීරයක් නොවේඒවගේම විසිවෙනි පදේ කුමක්ද කියන්නේ. නොබලා නොබලාටම අයිති නැත. මක් නිසාද නොමලා මිලේට ගණු ලැබූහුය බැවිුමලාගේ ශරීරයන් දෙවියන් වහන්සේට ගෞරව කරන්න. ඔබගේ ශරීවයෙන් දෙවියන් වහන්සේට ගෞරවය කරන්න. ඔබ ඔබටම අයිති නැහැ. කෞද් ඔබගේ ශරීරෙස්වාමියන් Yesෙසුස් කිස්ටස් වහන්සේ. ඔබ උන් වහන්සේට භාරවනා ඔබ කිව්වේ ඔබ ඔබ ගැලීම භාරම්භ කලේක කොමද Yesසුස් වහන්සේ ස්වාමින් වහන්සේ ක පැවසුවා. Yesෙසුස් වහන්සේ මං වෙන්ුවෙන්මලයක් උන්වහන්සේ ගෙ බව මංවිශ්වාස කරන උන්වහන්සේගේ ඒ ගෙමු මෙිලිය ඇතුළින් මම මාව උන්වහන්සේ මිලදී ගත්තා උන්වහන්සේ මිලයක් ගැවල මාව මලදී ගත්තා ඒ මලදී ගත්ත පුද්ගලය ගැන උන් වහන්සේ කියන්න දැ ඔබ ඔබටම අයිති නැහැ ඒයකින් අදහස් කරන්නේ මේ ගැලවීමේ තීන්දුව තිබෙන දෙවියන් වහසේ කතේ ඔබේ අතේ නොවී උන්වහසේ තමයි තීරණය කරගන්න ඔබ දැ ඔබ උන්වහන්සේගේ අයිති කරනත්තක් ඔබ ඔපබ නැතසමාන්න උන්වහන්සේ උන්වහන්සේට ඔබ අයිති වී සිටින්නේ. උන්වහන්සට ඔබ අයිති වී සිටින්නේ. දෙනිසා උන්වහන්සේගේ ඔබ දර්ුවනක් පුත්‍රෙක්න ුද්ධාත් හස බඳටරවාසේරනවා නම් ඔබ තීරණයක් කරන්න බැෑ උන්වහන්සේ දාලායන්න කොහෙත්ම කිසිසේ තමරකරන්නේ මන දෙවහස ඔබ කවදාාතයදේ කරන්න බැහැ කොහොමටත් ඔබට දැනෙ උන්වහන්සේ ආත්මය ඔබට කතා කරයි න ඔබ ඔබටම අයිති න උමට අයිති වී සිටින්නේ. මං ඔබට ෆ්‍රේමෙන් ආදරෙන් බෝ නැව නැවතම බාරගන්න මන් පිගන්න මං ඔබ මිලදිගත්ත මං ඔබ වෙනුවෙන් විශාල ිලයක් ගැව. ඔබ ොවටන කෙක් නැව ඔහේ නික ඔට ඔබ ර මේ ගැලයිම නිකන් සුළු දෙදයක් කියලා. මේ ගැලයිම සුළුදයක් නොවන්හන්සේ ස ගැලයිම සමගන් වහන්ස සම ගිනිසමට බැදී සිටින්නේ. ඒ ගිනිසුම තුල උන් වහන්සේ අප සමග එක්ති සිටින්නේ. නිසාන්හස කියෙන බ තීරයක් කගන්න බැහ ජැලුමෙන් ඉවත්ව යන්න. මෙන්න මමයි ඔබ මිලදී ගත්තේ මයි ශක්තිමත් පුද්ගලයා ඔබ වෙනුවෙන් මගේ ජීවිතය පූජා කරමෙන් ඔබ මිලේට ගත්ත නැත්තම් ඔබගේ දුරුවල ශරීරය නැත්ත ඔබගේ දුරුවල ආත්මය ඔබගේ දුරල ප්‍රාණය මම මිලදී අරගෙන මං ඔබෝ ශක්තිමත් කරතිවෙනවා. ඔබ දැ මස් සමග සිටින්නේ මගේ දරුවෙක් ඔබ. ය ඔබට තීරණයක් කරගන්න බැහැ. ගැලීම සම්බන්ධව දැන් මයි ඔබගේ ස්වාමීින් වහන්ස ලෙසසිි ඔබ ඔබටම අයිති නැහැතවත්. දැන් අපි නැ රෝමපොතර අප යන විට රෝමපොතේ අප සඳහන් මිතිබෙන්නේ. රෝමපොතේ දොලොස්වැනි පරිච්ෂේදේ පලවෙනි පදය අපි කියවේ අපගේ ශරීරයවුන් වහන්සේට යාගයක් කොට භාරකරන්නේ කියලා. ජීවමාන ශුද්ධව. लीිග ලෙස ගටම කිය මු ඒ नुम्बलाගේ आत्මිिक सेවवे एक අපගේ आत्මिक सेේवे आ है ඔබ आथමක से वවගේ ශरीරය හන් सेසිට ඔප්පු කරමින් ජීවත්ව වන්නට ඕන අපේ මු පද මුළු පදේ අපි කියෝ දොලොස්සනි ප පරිච්චේදය පළවෙනි පදේ එ බැවින් සහෝදරේණී නොමලාගේ ශරීරයන් ජීවමාන වූ ශුද්ධ වූ දෙවියන් මහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පු කරන හැටියට දෙවියන් වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි එය නොඹලාගේ ආත්මික සේවේවේ ඕ ඒකයි අපගේ ආත්මික සේවේ ශරෙන් ජීවත්්‍යනෙ ක ශුද්ධම ජීවත්්‍යනෙකුන් වහන්සට භරමී ජවත්වන කොප ාත්තිික සේවයක්. නැ තිම මානශයෙන් කරන දෙනෑ. ඔබගේ ශරීරය ඔබගේ ශරීරය දෙවයක් වහන්සට වටිනවා ඔබගේ ශරීරය ශුද්ධයිය. ඔබගේ ශරීරය ජීවමාන ඔ ශරීරය මලාව ශරීරයක් නොවේ දැන් මේ රීරය ජීවත් ප සිටිත්න්නේ. තිම මේ පොලොවේ. මේ ශරීරය ඔබ තුළ ඔබ තුළ උන්වහන්සේ වාසය කරමින් සිටින්නේ මේ ශරීරය ඔබගේ නැත්තං උන්වහන්සට කියන්නේ මේ ශරීය ඔබ මට බාරකරමින් ඔබ ජීවත්වයන දින පතා. ඒනි තරක්නේ තවත් පද ඇතිබ ෙනොපි කියවමු රෝම අටවැනි පරික්ෂයේ දේ එකකලොස්සනි පදේ තවත් අපට අපගේ ශරීරය කැන සදා කරතිබෙන මෙන්න මෙ විතා වැදගත්. අපගේ ශරීරය උන්වහන්සක වැදගත් මනුස්්‍යයන් අතරට යන්න නැත්තා මනු්‍යන් අතර ජීවත් වෙන් නැත්ම් දෙවියන් වහන්සේ නාමේ ගෞරවයට පත් කරන්න. අප එසල්ලපදේ බැලුවේ පළමිණ කොරින්ති හයේ විස්සේ බැලුවේ උන්වහන්සේට උන්වහන්සේ ගෞරවේ සඳහා අපි ජීවත් වට අපගේ ශරීවෙන්. අපගේ ශරීවයෙන්. කොතරන් ඇතකත් අපගේ ශරිරයඋන් වහන්සේට ස්තන් එප මේ ශරීයේකාවදර මැල යනවා නැත නෑම ඔබම පොවේ ජීවත්වෙන තුරු. බට තිබෙන සූට්ටකදාව ඔබගේ ශරීරය. ඔබගේ ශරීරය ශුද්ධව පිරිසිදුව තබාගෙන ඔබ ජීවත්වන්න. ඔබ මලාව් කෙනෙක් නොවෙයි ඔබ මැරුණ ඔබගේ පරණ මනුෂ්‍යා ආ ආදාම්ගේ ස්වභාාවය මියග දෙැ ව ජීවතන ිස්තුස් වහසේක ස්භාවය තුි නත්ත නව මැවිල්ල ටියේත ඔබ ගැලීම ලබාගත්ත කෙනෙක් ඔබ ශුද්ධවන්තේ ඔබ දේව දරුවෙක් ඔ වටිනා පුද්ගලේ, ඔබ කවතාත් ඔබ ගැන සුළු කරන්න नेපා. ෝ සිතුන භක්තික අ තේරනෑ තමගේ ජීවිත ගැන ඒති ජීවිතෙෙන වටනාකමට හේතුව මලියගේෙව ඒසු වහන්සේන උන්වහන්සේ තමයි දන්නේ ඒේ වටිනාකා මොකදදී කියලා. බෝ වෙලාවට අපි යම් බඩු බහන්්ඩල වටනාකාම් දන්නතන් අප ොක්ද කරන එක නික. සනුවට ගණන් අරගෙනව ඒවාගේ ඒවයි පාවිච්චියත් අපි හරිලස කරන්න නැත්තපු අපි අපට ඒක මලියය අප ගෙවවි නැතිනිසා අපි දන්නව ට මක් මද නැහෙ. මු ිලිය ගේේක නා නෑ ඔකම මෙෙව විදර පච්ච කරන්න පා මෙන්න මෙවිදිර පාච කරන මේක උපරම ප්‍රෝජණයගන්නට ණයි. ඇති දෙවියන් වහන්සේ දන්නවා ඔබගේ ශරීරයෙන් උපරම පෝජනය ගන්න කොයි ආකාරෙන්ද කියලා. සුලට ගනගන්න එප ඔබගේ ශීදය ඔබගේ ශීත වැදගත් ඒ නිසායි උන්වහන්සේ කුරුස පත් වනේ උන්වහන්සේ ආත්නයෙන් විතරක් උන්වහන්සේ කුරසපත්වානන් එන උන්වහන්සේ නිකාම ලනිකාම් වාශ්‍ර වෙන්න තිබුණ කුරසපත්වෙන් නැතුව ඒවාගේම ඒ ගෙක්සමන නැතන් අප ගක්සම වනේදී උන්වහන්සට ඒ වේදනාව දැනුු මොහොතේ. ුරුසේදනාව දැනු වෙලාවේ දී පට උන්වහස තිබන එක පාටම දෙවන්හස වන් වහසේද ආත්ම එක පාර්ටම උන්වහන්සේගේ ඉවත් කරන්න. නමුත් උන්වහන්සේදේ කළේ නැහැ. ඇයි මේ උන්වහන්සේ ශරී උන්වහන්සේ ශරීරයෙන් වදවින්දා. උන්වහන්සේ ශරීරයෙන් වදවිද නිසා අද දවසේදී අපට උන්වහන්සේ අශශිර්වාදයක් ලෙස. අප උන්වහන්සේ දිව මේ සොවයදී තිබෙනවා. අශිර්වාදයක් හැටියට මේ ශරීරය ශක්තිමත් ලෙස ක්‍රියාකරන්ට උන්වහන්සේ හැකියාව දීති වෙනවා. මේ ශරීවය තුළින් දෙවියන් වහන්සේ මහිමයට පත්රන්න වහන්සේ අපට ඒ පුළුවන්කම දීතිබෙනවා. මෙ ශරීවය ඉදාාව වැදගත්. ය හිතන්න එ මේ ශරීවීමට වැදගත් නැහැේ නැන්වහන්සේ ශරීවයෙන් උන්වස උන්වහන්ස වද වන්ද දැන්. තව පදයක්මට කියා ඔබට පෙන්නුම් කර දෙන්න අපි එදර රෝපතරෙන් පෙර දෙක ඇතම් පවෙනි පේත්‍රස් පොතේ හතරවෙනි පරිච්ෂයයටට හරවමු දෙක පේතුස් පොතේ හතරවැනි පරිචක්්ෂේදේ පළවෙනි පදේ සහ දෙමනි පදේි වැ ෙසුස් ක්‍රිටස් වහන්සේ තමාගේ ශරීරයේ වදවින්ද ඇයි අපගේ ශරීරය ශුද්ධ පවිත්‍රව තබන්න පරිච පලවෙනි පේතරුස් පොතේ තරනි පරික්ෂේද පළමනි පදේසිට කියීම. ඉතින් ක්‍රස්තුස් වහන්සේ මාන්සයෙන් අප උදෙසා වදවිින්ද බැවි. ඕ කස්ටස් වහන්සේ අප වෙනුවෙන් මාංශයෙන් වදවිින්ද බැව උන් වහන්සේ මාංශයෙන් වදවිින්ද බවතේරුම් ගන්නට ඕන්න උන්හන්සේ ආත්මේ මැරුණ විත රක්නවෙයි ආත්මය නිකාමනිකකා වාශ්පෝ නැන් වහන්සේගේ ශරීරයට නිකාමනිකන්ගේ ඉහිල්ලා වහන්සේ රදදාාදයක් හැදෙන්න්නට තිබුණ ලෙසිේෙන්ම උන්වහසේ තිබුණ උන්හන්සේ ගොස් පහරින්න නැෑ ඒම නොවේදවියන් වහන්සේ කළේ උන්වහන්සේ වදවිද ශරීරයෙන් වදවින්ද ඇයි උන්වහසේ ශරීරය වදවින්දේ ඔබගේ ශරීරය උන්වහන්සේ සෝපත් කරන පිණිස ඔබගේ ශරීවය සම්පූර්ණම ශුද්ධව තබන්නට ඒකයි උන්වහන්සේ ශරීවෙන් වදවිින්ද ප දන්නට අපිල පද බල්ි දිිගට බලම පදේ. ඉතින් ක්‍රිස්තු වන්සේ මාන්සේ අප උදෙසා වදවින්ද බැවින් මාන්සයේ ඉතිරිව තිබන කාලෙහි තවත් මනුෂ්‍යන්ගේ තෘෂ්ණ ලෙස වර මනුෂ්‍යන්ගේ ආශ්‍යාවන් ඉෂ්ඨ කරට මිනිස නොවයි අප ජීවත් වෙන්නේ. මනුෂ්‍යන්ගේ ආශාවන් තිබෙනවා එක කියෙනගේ ආශාවන් තිබෙනවා අපගේ ශරීවය පාවිච්ෂි කරමින් අප අපව පාවිච්චි කරන්න නැත්තම් ඒ මනුෂ්‍යන්ගේ තිබෙන ආශ්‍යාවනිෂ්ට කරන්න. මනුෂ්‍යන්ගේ තිබෙන ආශ්‍යාවන්. ඔබගේ පැමිණීම මනුෂ්‍යන්ත කැමතියි. ඒවගේ එයායට එයාගේ එයාගේ අයුතු ප්‍රෝජනය ගන්නා පිණිසයි ඒගොල්ලො ඔබගේ ශරීරයට ආශා කරන්න. තිනිසා ඔබට තිබෙන තේරුගන්නට ඉතා වැදගත් ඔබගේ ශරීරය දෙවියන් වහන්සේගේ මාලිගාවයි කියා. වගේම ඔබ උන්වහන්සේට උන්වහන්සේ වදවින්ද බව දැනගන්න. අපගේ ඉතුරු කාලේ. මනුෂ්‍යන්ගේ ආශශාවන් ඉෂ්ඨ කරන්නට නොවයි අපි ජීවත්තිය සිටින්ද. අපි දිගටන් කියව පදේ උනේද අපි කියවමු. ඉතින් ක්‍රිස්ටස් වහන්සේ මාන්සයෙන් අපෝදෙසා වදවින්ද බැවින්. මාන්සේ ඉතිරිව තිබෙන කාලෙහි, තවත් මනුෂ්‍යන්ගේ තෘෂ්ණ ලෙස නොව දෙවියන් මාහන්සේගේ කැමැත්ත ලෙස ජීවත් වෙන පිරිිස. දෙවියන් මහන්සේ කැමැත්ත ලෙස ජීවත් වෙන පිණිස. ඉතා වැදගත් මේ ඔබගේ මාන්ජේ ගැනය කතා කරන්නේ. යෑ ඔට සමමාක් ිතුන් වඩටගැර ෑ ම මාජ මනාවම තම නැති ම. මෙතන කියන්නේ ඔබ ඉතුු කාේ ඔබගේ ඉතුු කා පොවේ ඉතුු කායයක් තිබනොටි කාල සීමයි හකැ මේ පොලොවේ ජීවත්වෙෙන්නේ අපිටි කාලේට සදා කාල ජීවත්තෙන්න මේ පොළොව මේ මාංශිකක් ජීවත්තෙන් නමුත්. අපගේ ඉතුරු කාලයේ ඔබ ගැලව ලබාගත්තය වයස විස්සදී. නැත්තං තහේදී හතලේදී දහයේදී එදා පටන් ඔබගේ හුස්ම අතරින තුරු ඔබ මේ පොළවේ ජීවත්වන තුරු එදා පටන් ඒ කාලේ තුළ ඔබ ජීවත් විෂටින්නේ දේව කැමැත්ත ඉෂ්ට කරන පිණිසයි. දෙවියන් හන්සේ කැමැත්ත ඉෂ්ටරන පිණිසයි. නෑ මගේ ආශාවන් තිවා මනුෂ්‍යන්ගේ ආශාවන් තිබෙනවා යක්ෂයගේ ආශාවන් තිබෙනවා. ඒ යක්ෂ පෙළමීම් තිබෙනවා වගේම මනුෂ්‍යන් පීම් වගේම එකක අදහස් මට එනවා. නමුත් මම තෝරාගෙන තිබන්නේ ඔවස්ොවෙන් මගේ ඉතුරු කාලය. ඉතුරු කාලය කියන්නේ ම මගේ අන්තිම හුස්පදක්වා මන්තෝරගන්ටුවවන ස්වාමිණ ඔබහන්සගේ කැමැත්ත කරමෙන් ජීවත් වෙන්න. මාංශයෙන් උන්වහන්සේ වදවින්ද අපි මනුෂ්‍යන්ගේ කැත්ත ඉෂ් කරන පිණිස නොවෙයි දෙවියන් වහන්සගේ කැමැත්ත ඉෂ්ට කරන පිණිසයි. දිගටම කියවමු දෙවියන් වහන්සගේ කැමැත්ත ලෙස ජීවත්වන පිණිස එම සිත ආයු දෙයක් කොට පැලනගන්න. මක් නිසාද මාන්සයෙන් වදවිද තැනැත්තේ පාපයෙන් නිදහස් වී සිටි. ! මාංශයෙන් වදවින්ද තැනැත්තෙක් එකන පාපයෙන් නිදහස් වෙනවා. එක ඉතා සරලයි පද අපට තවත් ගැමරටයන් අවශ්‍යතාාවයක්නඒ සරල ඒ පදේ කියන්නේ ඔබ වදවිද නම්. ඔබ වදවිද නම් ඔබගේ මානෂයෙන්. ඔබ මනුෂ්‍යන්ගේ කැමැත්ත ඔබගේ ආශ්‍යාවන් ඔබ එ පායි කියල කියනවනං ඒ එකට ඇත්තටම ඔබට ඒක මාංශයට වදදීමක් ඒක මානශයට වදදීමක්. නමුත් දෙවියන් වහන්සකැ ඊට වඩා උතුන් දෙයක් මට තිබෙනවා ඔබගේ ජීවිතෙන් ඉෂ්ට කරන්න. තින් මාංශයෙන් ඔබගේ ඔබ වදවින්න නම් එනම් පාෆයෙන් ඔබ නිදහස් වෙනවා. ඔබ පව් කරන්නේ ඔබත් මමත් යම් වෙලාවල් අපි අපගේ අත් අර දි සිද්ධ වෙනවා පාපේකිල අපි කියනොහෙවා මකක්ද දෙයක අපේම කැත්ත නත්තතාන් කවුරඩ කෙනෙක් සතුට කරන්න අපි අමක් කරන්න පටන් ගත්තාම් වදවින් දෙෙන් වදවිී නැව නැෑ මට බැෑැ කියන්න බැහැේ පුද්ගලයටට ම බැකිවෝත් සහරක්කට මට ලැබෙන ප්‍රෝජන ැවන්න ලුව. මම ම බැහැ කියන කියන්නේ නැත්තා මට මට බැහැ කියන කියන්න මකක්ද වගේ නැනැ ඔබට බැහැ කියන්න නැහැ කියන්න ඔබට පුළුවන් කමත්ති වෙනවා. ඇයි. ල සඳහන් කති බෙන සු වහන්සේතාම දරත් පදය කඋන්මහන්සපටතියාා දුන්නා මතිූ පස්වනි පරරිච්චිද තිහත්වනි පදේ උන් වහන්ස පැවසුවේ ඔබ නැහැ කියන තැන්වලල්ට ඔබ නැ කිය කියන්න ටෝන්න. ඔබ ඕ කියන තැන්වලට ඔ ෝ කියන්න ටෝන ඔබගේ නැතවෙන්න ටෝන අපි කව මේ පදේ පස්වැනි පරිචිද ති සත්වනි පදය. නුඹලාගේ වචනය එසේ එසේය කියාද නැත නැත කියාද වේවා මීට වැඩි වූ යමක් කැද්ද එය නපුරාගෙන් වේ ඒක නපුරාගෙක් වේ නැතා නපුරාග බල පෑමෙන් ඔබගේ එසේය එස අයි වෙන්න ටඕන නැත නැතින්ටොන ඔබ යමෙකට ඔබ නැහැ කියලා කියවාන ඒක නැහැමයි මං ඒක කරන්න නැහැ මට කොහෙත්මේ දේ කරන්න බෑ මට අනුමතයක් නැහැමක ම මට අයිති නැහැ අප හිත නහැ මරක්කවිට යට හේතුව දෙවියන් වහන් සප වාලුන් කලා නැති නිසා. උන්වහන් සප ිලදී ගත්තට උන්හන් සපව වාලය කරලා නැහැ. උවහන්සේ අප වාලයර නැහු වහන්සේ අප නිදහස් කැමැත්ත තවමත් උන් වහන්ස දීති වෙන අපි දෙවියන් වහන්සගේ පුත්‍රයන්. අප දෙවියන් වහන්සගේ පුත්‍රයන්. නමුත් අපි නැහකිෙන ැවල අප නැහම කියලා කියර ඕ කිය තැන්වට අපි ඕ කියන්නටඕන. නැති නම්. ඒ නපුරාගේ බලපෑමක්. නපුරා විසින්ගේ නපුරාගේ බලපෑමක්. නපුරා විසින් මොකක්ද කරන්නේ කවරුවන කනෙ කරා ඕක හා කියලා කියන්න එක නැහැ කියෙන තැනත් තමයි ඔබ නැහ තමයි කියන්න තියේ නමුත්ේ කොහොම හරි ඔබට පෙළමීමක් ඇති කරවා ඔබ පරීක්ෂාවට ලක් කරන්නවා ඇවිල් ඔබ මොකක් ධන්තිමට අනේට බැෑ කියන බැත්තත්තර ම ඉන්න ති ම ඉතින් බැහැ කියන බැහන්නි ම ති වන් කිය කිව්. සමහර ක කියලාට තේරුගන්නට අපගේ ජීවිතය පවා අපට ඉතා වැදගත් පාඩන් අප දිිගනගන්න පුළුවන් සමහරක් අවසාාව ඇතටඒ පාඩමක්ඒ පාඩමක් වන්නටආව නහ සහර කෙලාවට අපි කරන අනවශ්‍ය දේවල්වලිින් අපට ඒකින් ඒකින් පාඩමක් ඉගනගන්නාව සමරකායි පාඩන් නගත්තිනහැ වමත් සමහර කෙලාට අපි නැහැ කියන් තෝන තැන් සමහරක් කෙලාවට අපි නැ කියන ැන් ේ තින අපට. කෙනෙ පො න බගේ යාලුව කියනල හදසිේ මල ි කිය යි න නේ මට පොඩි දසියතිනෝ මටරුණා කරල මේ කොලඇත්තින මේකොඩ්ඩක් අස්සං කරල මට දෙන්න මටම මුදල්තිික අවශයයි ඔගේ අසමතර ටවන ම අප අප යාලුවන අපි ඉති ඉක්සල පොඩිකාල්ලප යාලුවනේ මට මේ පොඩි ලෝන් එක ගහන්න වන බැක්කවුවෙන් කරනා කරලමකොට අසං කළ දෙන්න. ඔබ දැනග න්ටන බාසන් කරට පෙර ශුද්ධාත්ම වහන්සේ ඔබට අවසර දුන්නද. ිය විල්ලෙන් ඔබට අවසරදී තිබෙනවාද නැනැ ඉතිං නැති යාලුවවෙන්නේ ති මට කරන්න බැහ කියන්න බෑහන නැ කියන්න බැනති ඔබ දන්න ඔබගේ ඔබ ඔබ කරන්න මේ ඔබ හරද සක්ෂි විරුද්ද දෙදයක් නමුත් ඔබ ඉතින් කෝමහරිතින් ඔබගේ යාළුව සතුටු කරන්න ඔබ අස්සම ගහනවා ඉට පස ප්‍රශ්නයක් ුණහ ඔබ අනේ ගෙදත් ගිල්ල පස්සතමයි කියනන්නේ ගෙදට කවද කියන්නේ සම ගාප ලාල ගෙදරට කියන්නේ පස් අනේ මම ෙ දල ම ල ශ තිබ ං ල්ලා සකර ද වරු හට පස මනස ම ල ග ද මගේ ැ ගු අරන්ත. මගේ තිබුණු තුෘට්ික මගේ ඉතුරු ඉතුරු කරප සලිටිකු කෝ දත්. හවරුද අවුලේ ආය දනගන්න පසුව ැ හිතෝ ප්‍රදේශයන් පදයක් තිබෙනවා මෙන්න ඔබට නැහැ කියන තැන් තිබෙනවා ඉක්ේ මම කාලයකට පෙර ම ඉස්සල බයිබල් ලස්සන පොතක් මංකිවේ පොතේ ඇතම කියන්නේ නැහැ කියන වචනන්නේ තාම ආලය පලත් වචනය කියලා. ට ගත්ත ම තෝර ගත්ත ස්මිනි මම යාලේ පලත් වචනේ ම පවිච්චිරන නැහැ කියන තැංගොල්ට මම නැහැයි කියලා කියනවා ඇයි මන්දන්නවා ඒක විශාල බල පැමක් ඇතිවන්න පුළුවන් මගේ ජීවිතයට ඉති මම තෝරගන්නවා. මම තෝරගන්නවා නැහැ කියලා කියන තැංගොල්ට නැහැ කියලා කියන්න. දැන් හිතෝප්‍රදේශය යම් පදයක් තිබෙනවා ඒස්ථානය සඳහන් කරන්නේ ඔබ දසි දෙවනි පරිච්චේද ත විසි දෙනි පරිච්චයදය මෙන්න මෙතන අපට අවවාදයක් අපගේේ ජී විතට එක අවවාදයක් අපි කියවමු විසි හතටවෙනි පදය සිට සමහරක් වෙලාට අපි තේරුම්ගන්න නැහැ දෙවියන් වහන්සේගේ වචනයෙන් අපට අවවාද උන්වහන්සේ කීපයක්ම දීති බෙනවා අපේ වචනය කියවනටව විශේෂ හිත පපදේශයෝ කියවන කොහඳ ආවාද පිළික ඇත්තොත් ඔබ ඔබට පුළුවන් ඔබගේ ශරීරය දෙවියන් වහන්සේගේ මාලිගාවක් ලෙස උන්වහන්සගේ මහිමය සදා හරි ලෙස පාවිච්චි කරන්න නැත්තන් එකේ තිබෙන උපරිම ප්‍රෝජනයට ගන්න පුළුවන් වග දෙවියන් වහන්සට පුළුවන් උන්වහන්සගේ මහිමය සදා ඔබගේ ශරීරය පාවිච්චි කරන්න. ඇද මනුෂ්‍යයන්ට පෙන්නේ ඔබගේ ආත්මය මනුෂ්‍යන් පෙන්න්න ඔබගේ ශරීරය ඔබ ත්මික ජීවිතයක් ඔබගේ ැරවියෙන් ගමන් කරටෝ නං ෙනන ඔබට බේ නොවන් හන්සගේ හඬට කීකරුල් වෙන්නට. ඒ වගේ මොවුන් වහන්සේගේ ලියවිල්ලේ ලියාතිබෙන ලෙස ඒ වච ඉදන ගන්න. විසි හතරවෙනි පදේ විි දනි පනත විසි හතර වනි පද කියව. තරහ ගති ඇත්තෙකු සමඟ මිත්‍ර නොවෙන්න. කෝපාධික මනුෂ්‍යයකු සමඟ නොගැවසෙන්න්න. එසේ කළොත් සමහර විට නුඹත් ඔහුගේ මාර්ගවලපුුණුවී නුබේ ප්‍රාණයට ම හමුණවා ගන්න නුබේ ප්‍රාණයට මළපතක්. තරහගන්න මනුෂ්‍යකුත් සමඟ මිත්‍රත්වයක් ගොඩන්නගන්න පා. එක හරි භයානකයි. ඔබ තේරුම් ගන්නට ඔබ තේරුම් ගන්නට අවශ්‍යයි තරහයිෙන් කෝපයෙන් ක්‍රියාකරන මනුෂ්‍ය සමග ජීවත්වනය එක හරිම භයනක දෙයක්. තාවක් කැෙකොත් සමග තරහ වී ඔබ එකන ම් ල්ල හිටියොත් මෙ ඒ නස්යාගනවත්ේම පොලිසි මෙ ඔබටත් යැන්යි ව නු්‍යගේ කෝපේ නිසා ඒ මනුෂ්‍යයක්ගේ තිබ ඒ පාලනය කිරීම බලය බලයක් නැති නිසා ඒ ඒ මනුෂ්‍යක තිබෙන දුරුලතා වනිසා ඒ ඔබත් ඔබගේ ප්‍රාණයට මලපතාත් ඇති කරගන්න. ඉති ඔබදන්නන කෝපෙන් ජීවත මනුෂ්‍ය සමරකට කෝපයකෙන් මනුෂ්‍ය ඇතරම මක එක මගේ සුලු දුරුලකමක් ඒක ඒතරන්. ට ගන්න හිතර නිපා ඒ චරදුට හිතර නිපා නමුත් ඔබ දන්නවද කෝපේ නිසා තමයි බහෝ වෙලාට බොහෝ මනුෂ්‍යන්ගේ ජීවිතොල අසාර්ථක තත්්‍යයන් වලට මනුෂ්‍යන් පත්වෙන්නේ එයා ගෙතිබෙන කෝපේ නිසා. කෝපය කයි තරම් භයානකයිද. කෝපය සමරක්යි ඉගෙන ගන්න හැ පාටම අය දන්න කෝපෙන් නි අය ඒගේ ජීවිතොලට නොයිකුත් ප්‍රශ්න ඇති වුණ නමුත් ඒත් දෙගලු ඉඳදැන් එයායි කිය නැහැ. ගේ මගේ මස් මගේ මගේ ජීත හොඳෑ මනුසැතය හොඳ ඉන්නනමුත් මගේ තින සුළු දුරුවලකමක්තිබන්න. ඔබේ දුරුවලකමක් කියන්න නැත ඔබ කියන්න පාපයක් දෙවියන් වහන්සට ප්‍රසන්නවන කාරණාවක් නොවේ දෙවියන් වහන්සේට කොහෙත්ම කිසිසේත්ම කෝපයෙන් ජීවත්තන ස්වභාවය උන් වහසට කැමති නැහැ. කෝපෙන් ජීවත මනුස්සයට කිසිම විසීම නෑ මනුසය ොකක් රත තින් දැකින් හරි නුසට ගහන්න පුලුව. හැම එක ආරම්භන කෝපෙන්. කෝප කෝපය කියනදේ ඇත්තටම අපි අප එකක ටික දෙන්න බැහැ අපේ ැන හ මනුසේ ම හඳ යාලුවක් මනුස් හුද හොඳ මිත්‍රකමක් අප එකක් තිබෙන නමුතර පොඩි දුරමත්ව බක්ර පාට කෝපෙන් ජීවත්වෙන මනුෂ්‍යයන්ට පුළුවන් තවත් කෙනෙක්ව ලේසියෙන් පාලනය කරන්න. කෝපෙන් ජීවත්තෙන මනුෂ්‍යට පුළුවන් ඔබගේ තිබෙන මිත්‍රත්්‍යය ඒ තරම් දුරට ගෙනන්න ඔබට කිසුම දෙයක් කියාගන්න බැරිතත්තට කෙනනාට පුළුවන් ඔබට ඔට කිය ගැබෑ ඔබ ම කිවනන් එ ඔබ නැහැෙලා කිවනන් ඔ ඔබ නැහැ කලා කිවන මනු ශ්‍රහා කල කිවනම් එන මනුස කෝපයට පත්වේ එමනු සවධය බල අමුතු විදිර නවල බලයි තිීනිසා ඔබ තේරුම් ගන්නට ඕන කෝපෙන් ඒඒ පතට අපි නැවත එමු අපි යමු දේශනාකාරය පොතට හරවනමායක්ක හත්වෙනි පරිච්චයදර යමු ව පරිච්චයයට අපියමු දේශනාකාරය පොතේ අප සඳහන් අපි අටමිනි පදේ කියමු හත්වනි පරිචයද අටමිනි පදය. යම් දෙක අන්තිමය එහි පටන්ගැන්මට වඩා හොඳය. උඩගු අයට වඩා ඉවසිලිවන්තයා උතුම්ිය කෝපවීමට නුබේ සිතින් ඉක්මන් නොවන්න. මක්තිසාද කෝපය පවතින්නේ අධ්ඥාණයන්ගේ ලයහි අඥ්‍යාණන් වෙලා ඒත්තමයි මෝඩ මනුෂ්‍ය. බයිබලි ඇන කෝපෙන් ජීවත්තර මනුෂ්‍ය මෝඩයි කියලා. ඒවාගම කියන්නේ මෙතන ඔබ අන්තිමේ වඩා හොඳය ඔබගේ ආරම්භයට වඩ ඔයම්කිසි ආරම්යක් ඔබේ තිබෙනවන්න උක තේරුම් ගටෝන ඒ ආරම්බේදී උපත් තෝරගන්න. මම දෙවියන් හන්සේ වචනය තුළ මංවර්ධනය වෙනවායි කියලා. ඒවාගේම ඉවසීමෙන් කටයුතු කරන කෙනෙක් වඩා හොඳය අහංකාර මනුෂ්‍යෙකුට වඩා අංකාර මනුශ්‍යවාරි කෝපෙන් ජීවත්තෙන්නේ ඒගුොන්ට ම කැමි නත්ත ඉගුලු කැමති ැම ගුලන්ගේ දීන හහිතුවක් කාරකමඒවගේ තිබෙන මුරඩු කම හමුත් ඒක දෙවියන් වහන්සික කියන්නේ ඉවසීමෙන් ක්‍රියා කරන මනුෂ්‍යයෙක් වඩා හොඳය කෝෝපෙන් නැතහොත් උඩගු තත්යෙන් ජීවත්තවෙන මනුෂ්‍යන් වඩාපුු එක හොඳ දෙයක්. ඉතිං උඩමුකම සහ කෝපය ගැන බලපු හම අපි තේරුම් ගන්නේ විශේෂෙන්ම එයායට පුළුවන් තවත් කෙනෙකු ජීවිතයක් පාලනය කරන්න තවත් කෙනකගේ තීරණ පාලනය කරන පුළුවන් ඒරි භානකයි සමහරත් නිවස්සලොය ප්‍රශ්නය තිබෙනවා නිවසල ප්‍රේමේ බැඳීමක් නොවේ සමහ කලට කෝපයෙන් ක්‍රියාත් මකවෙන්න. නිවස ඇත්තන ප්‍රේමේ නිවසක් වෙන්න ඕෝන කෝපෙන්න වේ කෝපෙන්න්නේ දෙවල් වෙනස් කරන්නේ. හමරක්කට ඔබ කිය ඔබ දන්න මගේ නිවස තත්තන්නේ නෑ ඔබගේ නිවස මොතත්වෙන් තිබත් තරි බයිබලට කියාති වෙෙන්නේ ෆ්‍රේමය බයර් දුරු කරයි කියලලා අපි බයින් ක්‍රියා කරන්නේ බයින් ක්‍රියා කරන නිසා තමයි අප කෝපයට පත් වෙන්නේ අපේ තැන නැතිවී කියනත්තන් අපගේ තින සහරක් වෙලාවට අපි අසන තත්තය පත්වේ කිය අපි තන්න නෑ ඔබගේ තැන නැ වෙන්නන්නේ නැ ඔබ තොර ගන්න මම දෙවියන් වහන්සේ සම ගමන් කරනය බගම ඉක්මං කාරයාගේ ඉත් ඉත්මං වෙන්නේ ඇත්තටම අප දකි නකෝපය තිබෙන්නේ අඥ්‍යාණයගේ ලලාය තිබෙන්නේ කෙ නිසාට අත්ති්‍යා මුෂ ජීවත්වන කැමතිනට කැමති ස්වාමීන් වහන්සේ තුළ ඉවසිලිවන්තකමෙන් තමන් කරන්න උන්වහන්සේගේ වචන තුළ ජීවත්තන කැම නැවත හර මුූ හිතෝපදශය විසි දෙවනි පරිච්ෂේදයට අපි කවවේතරහා ගත තරහයෙන් කෝපයෙන් කෝපයට පත්රවස්න මනුෂ්‍යන් සම ඔබ සම්බන්ධකම් ගොඩනැ ගොත්. ඒ හහිරි බහනකයි. ඔබ දන්නනම් ඔබ විවා වෙන ටැන්නේ ඉතා ඉක්මනින් ප්‍රත්වන මනුෂ්‍යයක් කියලා ඒ මනුෂ්‍ය කෝපට පත්න නුෂයක් කිය න ඔබ දෙවන හිත ට පුදගලෙකුත් සම ගබ ගමන්ගවවා එකක ඔබට මුල ජවිත කාලයක ඔබට දරාගෙන සිටිනටදේ. ඔ ඉතන් එපා ඔබගේ මිත්‍රත්වේ පළදාවක් ඇතිවේ කියලා විශයක් ඇතිවන්න පුළුවන් ඉතා එක්වනක විශයක් ඇතිවන්න පුළුවන් නිසාබ තෝරගනතවන ම යටහත් ඉවසිලිවන්තකමෙන් ක්‍රියා කරන මනුෂ්‍යිකුත් සමඟ මට කැමති ගමන් කරන්නයට හේතුව දෙවියන් වහන්සේ ඒ මනුෂ්‍ය සමගය සිටි ෝපෙන් ජීවත්තන මනු්‍යන් සමඟ උන්වහන්සට අමාරුවෙන් ක්‍රියා කරන්න. කෝපෙන් ී ඉවසිලිවන්තකමක් නැති මනුෂ්‍යකුට ඒක හරය අමාුවේ මනුෂ්‍යයටට අමාරුව දෙවියන් වහන්ස අමවරේ මනුස සමග දමන් කරන්න. ඇයි දෙවියන් වහන්ස යටහත්උන් වහන්සේ කෝපෙන් ජීවත්න දෙවි කෙනනෙක් නොවයි. උන්වහන්සේ යටහත් යටහතුන්ටයිවුන් වහන්සේ අනු ප්‍රහදෙන්න්නන් වහන්සේ යටහතුන්ටයුන් වහන්ස අනු ප්‍රහණ දෙෙන්. ඒත්‍රක්නවට යකෝපොතය සඳහන් කර තිබෙනවා. යාකෝපොත්තේ පළවෙනි පරිච්චේදේ දහ නමවැනි පදේ සඳහන් කර තිබෙන්නේ. අපේ ගැලදීම අපි ලබා ගත්තා හම ද දහ අටමනි පද අපේ ගැලීම ගැ තා කරනවා ඉට පසුව අප ගැලීම අප කියව දහ අටවැනි පදේශසියටට අපි කියවමු දහත්වනි පදීමන් වහස කතාරන සියලු යහපත් දීමනා සම්පූර්ණ දීමමනා අපගේ පියාන් වහසක ැමණෙන්නේ වග පියාන් වහන්සට දීතිව මේ උතුම් ගැලදීම තුළ අපට වවහන්සේ කැන මෙන්න අපගේ ජීවිතය හැසිරීම කොයි ආකාර තිබෙන ටොවන න කියලා කියවම අපි දහ අටවැනි පදීම. අප උන්වහන්සේගේ මැවිලිවල නාමුල් පල විශේෂයක් මන පිණිස්ස. තමන්ගේම කැමැත්ත ලෙස සත්‍යතාවේ වචනයෙන් අප ඉපද වූ සේක. අපව ඉපදුවේ උන්වහන්සේ අපි නැවත ඉපදි සිින්නේ උන්වහන්සගේ සත්‍යතාවේ වචනය බී.ජල්. ඒ වචනයේ Bී.ජය අප ඉපදී සිටින්නේ. සත්‍යතා වචනය B.ජය අප ඉපදී සිටිල්න්නේ උන්වහන්සක නාමුල් පල හැටියට කෙනන උන්වහන්සගේ සමානත්්‍යයට. න් වහන්සේ සමානත්්‍යයටයි වඋන් වහන් යෙසුස් වහන්ස පළමු කොට මලවුන්ග නැග න පලමු මනුෂ්‍ය ඇත්තටම නැවත ඉපදුනේ ියසුස් වහන්සේ. ඒ පරම්පරාවටයි අපි අයිතිගේ සිින්නේ. අප ගසක් ගත්තොත් ඒ ගහේ ඒ ඒ පළමිනි පළහා සමානව තමයි ඉතුරු අනිත් පලත් තිබන්නට යන්නේ වෙනස්වෙන් නහ කවදාවත්මන් ගහත් දකරන නැයි හ අබත්ති බෙනවයි වගේ ඩොඩංගවරගත් තිබෙන නත්තම් ඇපල් වර්ගත් තිබරයි කියල ඒ ගහැන් අඹ පමණයි ඔබට ලබා ගන්න පුළුවන්. ඒවාගේම ගේසුස් වන්තමයි ප්‍රථම උන්වහන්සේ මලවුන්ගේ නැගිටුනයි කියලා කියන්නේ උන්වහන්සේ තයි උන්වහන්සේ මරණයෙන් නැත්තං ඒ පාපය අප වෙනුවෙන් පාපය වී උන්වහන්සේ මලවුන්ගේ නැගටනයි කිය අදහස් කරන්නේ පළමු මනුෂ්‍ය තමයි මේ ස්වභාවය. අලුත් ස්වභාවයකට ආරම්භය යෙසුස් වහන්සේ. ඒ ස්වභාට තම අපව උන්වහන්සේ පංගුකාරයන් කරතිබෙන්නේ. ඒ ස්වභාවට ඇඋන්වහන්සේ අප පගුකාරයන් කරති බෙන්න්නේ ඉලාවට අපට කියාතිබෙන්නේ මේ මනුෂ්‍ය ගැන කතා කරන්නේ ද නමවෙනි පදේ. මාගේ ප්‍රේමවන්ත සහෝදරයණි නොමලාමත දන්න හුය නමුත්. එක එක මනුෂ්‍ය ඇසීමට ඉක්මන් වේවා කතා කිරීමටත් උදහස්වීමටත් ප්‍රමාද වේවා ඕ එක මනුෂ්‍යන් ඉක්මං වෙන්න අසන්න දේවාල්. ඔබගේ සිටන් මිනිශ් කරන ප වැරදි ලෙස අසන්න ඉක්මං වෙන්න. ඔබ අසන්න දෙවියන් වහන්සේ වශන වාහන වලා කියන්න වුස්වාමින්ට කතා කරන්න ම උවහන්ස කර හුකන් දෙන්නවා ඔහු වහන්සට මත් තිබෙන මට අද කියා දෙන්න ඔවුස්වාමනිි අ නි හමෙන් නොේ ම ටන් අ දවසේ. හන්සිර තිබෙන යක්මට කියා දෙන්න ඉක්මං වෙන්න. ඉක්මංවෙ අයිපරක්කිපද කියමු දහ නම්වෙෙන පදේ. මාගේ ප්‍රේමවන්ත සහෝදරයණී නුඹලා මේක දන්නවය. නොමුත් එක එක මනුෂ්‍ය ඇසීමට ඉක්මන් වේවා කතා කිරීමටත් උදහස් වීමටත් ප්‍රමාධ වවා ඕ කතාම කරන්නටත් උදහස් වීමටත් ප්‍රමාධ වන්න. ප්‍රමාද වන්න පාටම මනිශ්‍ය කරන්න එ පාටම උදහසසිට පත්වෙන්න පා දෙනියන් වහන්සේ කැමැතෙන වෙයි. අප කෝපේයට පත්වෙලා උදහසට පත්තෙන් ටෝන එකක් දෙවැමත්නව එක කියකක් කිය මක්නිසාද මනුෂ්‍යගේ උදහසින් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ටකම ඉෂ්ටනවන්නේ මනුෂ්‍යාගේ උදහසින් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ටකම ක්‍රියාත්මක වෙන්න හ. ඔබ උදහසට පත්වෙලා සිටිනවාන චත්තකමෙන් තිබෙනවාජීවත්තනවානම් ඔබගේ සිතේ ඔට යම් කිසි බයත් තිබරිනි සතමයි තවත් කෙනෙක් පල්නය කර උත්සාහ කරන්නේ ඔබ න ඔබට පර ගාන්න සල ම පහරගාන්න ටෝන එක තම පුද් ලක තිලෙන්නේ. ඒ මනුෂ්‍ය අත ත්සන්න ඉසල්ලා මං උසන්නටාත. ඒ වගේම ඒ මනුසේ මන් කෑනනිසලා මම යමක් කරන්න ටෝන. ඒ මනුසේ කටපියන්නට මම මට අවශ්‍ය යමක් කරන්න න ඔබ ඒ එමනි කපට ස්වභාාවන අපට නැහැ. අපට එනි දෙවියන් වහන්සේ ප්‍රේමිය සවභාවය තිවුන් වහන්සේ කැනෙ දෙවියන් වහන්සේ ධර්මි්ටකම ඔබගේ ජීවිතය ක්‍රියාත්මක වෙන නැහැ. වියන් වහන්සේගේ ධර්මිෂ්ටකම ැ දෙවියන් අහන්ස ධර්මෂ්ටකම අප දෙවන්හසේ ධර්මශයන කක්නම ධර්මිට කමේ පලති බෙනවා ධර්මිෂ්ටකමේ ක්‍රියාවන්තිබෙනවා ධර්මිෂ්ට කමේ අපට වාසි ප්‍රෝජනති බෙනවා අප ඒකත් බලමු අපි යසාය තිස් දෙවනි පරිච්ෂය දෙතයමු යෙසායත් දෙවනි පරිච ධර්මිෂ්ට කමේ පල ඔබට ලබාගන්ටෝල් නං එනම් ඔබට ඔබ කෝපයට පත් වෙනවා නම් ඉක්මනට ඔබ නිශ්ෂ කන දගල නම් ඉක්මන් බ රහ ගන්න මනුස්සෙක්න ගෙන දෙවියන් වහන්සගේ ඒ ධර්මිෂ්ටකමේ පල ඔබට බුක්තිවෙ දින්නට බැහැ දහත්ගනි පදි කියවමු ධර්මිෂ්ටකමේ ක්‍රියාව සමාධානයද ධර්මිෂ්ටකමේ පල සදාකාලයටම නිශ්චලය හා සුරක්ෂිත භාවේද වන්නේ ධර්මිෂ්ටකමේ ක්‍රියාව දිගටම කියවන්න ධර්මිෂ්ටකමේ ක්‍රියාව සමාධානයද සමාධනය දැන් උදහන්සිෙන් ක්‍රියා කරන මනුෂ්‍යකොට සමහදානයක් දැ. දේව සමදානයක්න හරි බහනකයි සමහදානයක් නැතුව ජීවත්වෙන එක. දෙවියන් වහන්සේ අපට උන්වහන්සේගේ සමහදානය දී තිබෙනවා මේ පොළොවෙ ජීවත් වෙන්න. නපුරාගේ ක්‍රියාව ඔබට පරාජය කරන්න පුළුවන්කමක් තිබෙන්නේ ඔබ සමහධනයෙන් සිටි උත්පමණයි. තිමතර සඳහන් කරන්නේ ඔබ ධර්මිෂ්ටයෙක් ඔබ ධර්මිෂ්ටයාගේ ක්‍රියාවන් මොකක්ද සමධානය. නමුත් අ කෝපේට පත්වෙන මනුෂෙක් ලං ඉක්මං කාරයෙක් වෙනවා නං ඔබ එවාගේ ඔබ එක්මට වචන කතා කරන කෙනෙක් නං ඔබ සමහාව අයදින්නට ඔබ ප්‍රමාදයෙන් සිටන කෙනෙක් නං එනම් ඔබ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ටකම නත්තන් දෙවියන් වහන්ේ ධර්මි්ටක කමයි ක්‍රියාව ඒ කියෙන්නේ සමහධනය ඔබට කවදාවත් ඔට අද අම්ම මේ ඔබට අදදකින්නට බැහැ ඉලකටම පද්ති කියන්නේ. ධර්මිෂ්ට කමේ පල සදා කාලයටම නිශ්චලය හා සුරක්ෂිත ය සුරක්ෂිතව ජීවත් නිශ්ෂලතාවය ධර්මිෂ්ට කමේ පල නිශ්තලතාවය ධර්මිෂ්ට කමේ ක්‍රියාවන් සමාධානය නිශ්ෂලභාවය සුරක්ෂිත භාවය මට ආරක්‍ෂාවාවශ්‍යය බද බය ජවත්තන මනුෂ්‍ය නැතන් කෝපෙන් ජීවත්තන මනුෂ්‍ය නැතන් අහන්කරකම ජවත්තන මනුෂ්‍ය හරිම බයයි කියලෙකු හරි බයි ජවත ෙු. ඉක්මන් ගල එක්පනට කහතා කරන්න එක්්නට ගොලු යම කියා දෙන්නේ එලන්ට තින බය නිසා. නමුත් ඔබ සමාධනය ඇත ඔබ ධර්මිෂ්ටකමේ ක්‍රියාවන් ස ධර්මිෂ්ටකමේ පල බුක්තිවිඳන කෙනෙක් සමාධානයෙන් ජීවත්තන එක නිශ්ශල භාගය සිටීම ඒවාගේම ස්රක්ෂිතව සිටින්න. න්හන්සේගේ ධර්මිෂ්ඨකම ක්‍රියාත්මෝගෙන ඔබගේ ජීවිතේ. ඔබ ධර්මිෂ්ටයෙක් නම් ධර්මිෂ්ටකමයි කියාවන් ප තිබවා ඔබට වාසි ප්‍රෝජන ලබාගෙන ජීවත්වවෙන්න කලබලවෙෙන් අවශ්‍ය නෑ ඔබට. ඔබ දේව දරුවෙක් ඔබ ශුද්ධවන්තෙක් ඔ ධර්මිෂ්ටෙක් ඔබ ධර්මෂ්ටකමේ පල තිබෙනෙ ඔ ධමි්ටකමේ ක්‍රියාවන් තිබෙන කෙනෙක්. ඔ වෙනස් වූ පුද්ගලයේ ොම කියන ස්වාමිණ බටඋවහන්ස ව්‍යාපත භක්තිවිෙනෙන්ටඕන මට කැමති නැස්වන්හන්සේ. අයපතති ජීවත්ත ව ටකැමති නිසන්හසේ නික්ම නිකක් හම සු වහන්ස පිලිගත්තයන් පස්සේම සාමාන්‍ය මනුෂ්‍යය වගේ ජීවත්තයෙන් අප සුළු කරන්නන්නේ සාන්‍ය මනුස්්‍යයෝ නමුත් ඔබ දැනගන්නට ඕන දෙවියන් වහන්සගේ පුත්‍රයන් සහ මනුෂ්‍ය පුත්‍රයන් අතර විශාල වෙනසත් තිබෙනවා. ඔබදවන්හන්සේ ඔ මනුෂ පුත්‍රය හැටිටයි මනුෂ්‍යය අතර ජීවත්තවෙන්නේ නමුොත් ඔබගේ නියම කැඳවීම ඔබ දෙවියන්හන්සේ පුත්‍රේ. ගसा බැ ම හන් තුවැ පරිक्षද के සිට ලාගना අපි දැන් දෙවිය वहහන් से දररोයි කිය අපिया वहांස दाई අපි අපි තරම් ගන්ටුව න එක විශාල වෙනසත් තිබෙන දෙවන් වහන්සේ මනුෂ්‍යයක් ජීවත්ත න එකයි දෙවියන් වහසේ පුත්‍රෙ ජීවත්ත නැ එකයි ඒ වගේම දෙවියන් වහන්සේගේ සාමාන්‍යය මනුෂ්‍යයන් ජීවත්තන එකයි විශාල වෙනසත් තිබෙන ඒක වෙනස් පෙනස අනිවාර්රයම තිබෙන දැන් අපි යමු නවත හිත ඔපදේශයට හිත ඔබදේශෙන් අපි ගන්න තීරණ නැත්තන් අපි අනවශ්‍ය දේවල් සමඟ සම්බන්ධ මුණ මේක හරිම ප්‍රශ්නයක් වෙනපුළ අපගේ ජීවිතයට අපි කියවමු අපි හිටවදේශ විසි දෙකේ විසි හතර විසි පහපි කියව විසි හයවැනි පදේට යම අපි නුම්ඹ අත්කසන්නෙක්මත් නය ගැන ඇපවෙන කෙනෙක්වත් නොවන්න. ඕ නය ගැන ඇපවෙන්නට ඔබ සුදළංග සිටන්නට එපා. ඒ භයානකයි ඒක භයානකයි උතේරුම් ගනට ඕන බොහෝ මනුෂ්‍යන්ගේ ජීවිතොල ප්‍රශ්නයයට ඉතාම. විශාල වශයෙන් ඇවිත් තිබිෙන අය ඇත ඇපවුණ නිසා අනේ මම ඒ ලාවිදි හිටුවේ නැහැ මගේ යාළුවයෙක් නිසා මම මේක කරේ. අේ මගේ යාළුවෙකුට බැහැ කියන්න බැරි නිසා හි සතම සුස්න් වහන්සකිේ ඔබට නැහැ කියන තැන්ති වෙනවා ඕ කියන තැන්තිබිනොයි කියලා නැතින ඒක නපුරාගේ බල පැෑමක් කියන්න පුළුව ඇති මෙතන විස හයවිනි පද අපි නව විශහයමනි පද කියවමු. නුඹ අත්ගසන්නේ කත්. නය ගැන ඇපවෙන කෙනෙක්වත් නොවන්නදිගටම කිය ගේවන්ට නොමට කිසිවක් නැතුව ඔහු කුමක් නිසා නුබ නිදා ඉන්න ඇද ගෙන යන්නේද ඔබ නිදංඉන්න ඇදත් ගෙනන්නේ දැ ඉදාර්ට තමාවගේ පවුලට දනගන්නට හැන්න්නේ ඔබ කවරට කෙනෙකට ඇපවෙලා ඉන්නේ කියන්න. ආපුවා මැවිල්ල ඔබ ගෙවල් ගෙවල් දොරවල්ල තිය බඩු හන්ු උත්සන් යනු වෙලාවවෙ තම නේ කද මේ කරගත්තේ මෝඩ වැඩේත් ඇයි මේ අපේ ඇනම් උත්සන් යනමේවලුස්සයෝ. ඇ අපි වෙලාවේදී අපි සාකච්ඡා කලේ නැහැ. අපි ගල කතාාවනේ නැ තර යාළුවා එෙක්ක හිට වෙලා නිසා යාළුවෙකට බැහැ කියන බැරි නිසා අපි අසංකර නමුත් අවුද්ද් දෙකක් ගන් පස්ස ඒමනුස්ය රටගියහනන්ඒම ගෙවන්න ඇතුළට. ගේ බඩු හනටතම උත්සන්යන්නේ ඔබගේ නිවසත් සමාට ඔබ ඔබ විදිට ඔ ඇපවෙලා ඇති සමමාරක්කට එනිසා ඔබ තේරුම් වන්නට නඉතා ඉක්මනින් ඉතා ඉක්මනින් මැබලි කියන්නේ පුළුවන් තරම් ඉක්මනින් ඔබ නිදහසන්නේ කියලා හිත ඔපදේශය හයවිනි පරිච්චේදී. ඇයි ඔබගේ ඔබට පවල් ප්‍රශ්නාව නැත්තං පවුලේ සමහදාන නැති කරන්නට කැමති නැත්තම්ම් ඔබ එක්මනින්ම් යමක්කම කරටෝන හයවැනි පරිච්ෂයද යම අපි අයවැනි පරිච්චද පළවෙනි පද අපි කියවමු. මාගේ පුත්‍රය නුබේ අසල්වාසියාට නුම්බ ඇපවී අන් කෙනෙකූදෙසා නුම්බේ අත්ගසා නබේ මකයේ කීම්වලින් පටලැවී නුබේ මකේ කීම් වලින් අසුුවී සිටින්නේ නම් මාගේ පුත්‍රය නුබේ අසල්වාසියාතට නුම්බ අසුුවී සිටින නිසා මෙසේ කොට ගැලවී යන්න. නුම ගොස් නුබේ අසල් වාසියාගේ පාමුල වැටි කන්න ලව කරන්න. නුඹේ ඇස්වලට නින්දවත් නුබේ ඇස්පිළිව පියවලට නිදිබරවත් නොදී දඩයක් කාරයාගේ අතින් තිත්නුවෙකු මෙන්ද පක්ෂිවද්දාගේ අතින් පක්ෂයකු මෙන්ද ගැලවී යන්න. ඕ ඉතා ඉක්මනින් කැලවෙන්න පුළුවන් තරම් ඉක්මනින් ගැලවෙන්න දෑ කල්දාාන්ෙ එපා දේවල්වලට දන්නන යම් දෙයක් මගඇති වැරදක් සිදව බිනවා කියලා එක්මනින් එක හදාගාල්ල. කාලෙගියන් පස් සමරක්වෙලාවට ප්‍රමාධවෙන්න පුළුවන් එතකොට එක තවත් ඔබට ප්‍රශ්නයක් ඇතිෙන සමරකායද හිරේ ඉන්න ඇයිඒගු ගොගන බැරි නිසා. ස කොයි තරම් ප්‍රශ්නද. කොයි තරම් පකා එක අස්සමින් එක අස්සමින් ඒගලට එන්න සිද්වනේ මගේ යාලුවෙක් මගේ හිතවතේ කවදාවත්. මනසන මේ ගෙවනතු ඉ නෑ අනි වාර්යෙන්ම අනි වාර්යය මනුස ගෙවයි මහුදට මදන්න මස කවරු ගෙවන මදාදන්න මේ පුද්ලයන අනි වාර්යෙන්ම ගවන බව. නමුත් ඔබ තේරුම් ගන්නට ඕන ඔබට අවශ්‍යනයක්ත්තම් ප්‍රශ්න ඔබ දෙවියන් වහන්සගේ ලියවිලට කීකර වෙන්න අ අඩු වශය හිතාන් එපා මේක නිකන් ලෝකේ කියීමනක් කියලා නමුත් දෙදිියන් වහස වශය ලයාාතිබෙනනිසා මාගාවට කහිපදන ඇවිත්තිිබන විදිට ංකු ේ දවියන්හන්ස වශ ලියමසේ ලියා ඇ. ය කතතා කරවාගේ මගේෙලින් ම කතාක කලව මෙසේ දිය ඇත වච්චන කවදාවත් පැපවෙන් නිපායිගල කිසි කෙට ඒ සතම බඩඇවෙන් නැත්තේ මගගේ තති දයක් ම ගේලදාන්නනමුත් ම කවදාව පපවලන මගේ ජීවිත කාල එක මගේ මටට මගේ එක මගේ පවුලට අරක්ෂාරක් ඒක මන්තේරුම්ගන්න මගේ ජීතර මගේ මගේ අරක්ෂාාවටයි මගේ පවුලට ආරක්ෂාවයි ඉති ම තරු ග ටන මගේ ජීවිත හරි වැදගත්ම. ඕහ කියන තැන් තිබෙනවා නැහැ කියෙන තැන්ුත් තිබෙනවා ං ඒවයින් හරි ප්‍රවේශමෙන් ම ක්‍රියා කරන්න මන්දන්නවා එක තිබෙන වටනි වටිනාකම දැන් අප ය ැ දෙක තිමෝති පොතට දෙක තිමෝති පොති අපි විශ්වාසවන්ත කීමනක් අපි ඇසවා ඒකීමෙන් අපට පැහැදිලි අප තේරුම් ගට පුුවන් කම තිබුණේ ඒ මරණය යකලොස්නිපදය අපි නැවත කියවමු අපි උන්වහන්සේ සමඟ මැරනෙමු. මැරනෙමු නම්. උන්වහන්සේ සමඟ ජීවත්වන්නේෙ. උන්වහන්සේ සමඟ ජීවත්තනට යන්න්නේ. කියන දැඟප ජීවත්වන තනයෙන් නොවේ න්වහන්සේ සමග. උන්වහසේක උපකාරය ඇතු න්වහන්සේ මඟ පෙන්මි මැතුවයි. අපි උන්වහන්සේ ශක්තිය අප දැ ජීවත්තයෙන්ද. මැරුණු අපි පර මනුෂ්‍ය වලා දැන්ම ඒ ආදාම්ගේස්වය මඒ ආදාාම්ගේ වභාවය ඉවත්වනා. දැන් අපි නව මැවිල් ලක්ති සිටිල්න්නේ අලුත්ම අලුත් මැවිල්ල අපි දැන් ජීවත් වෙන්නේ ඒ ක්‍රිස්ටස් වහන්සේගේ ස්භා වැතුලි දිගටම කියවෝ අපි. අපි ඉවසම නම් උන්වහන්සේ සමඟ රජකම් කරන්නම. ඔව අපි ඉවසනවා නම් උන්වහන්සේ සමඟ රජකන් කරන්ටයි යන්නේ අප ඉවසීමෙන් කටයුතු කරනවා නම් අපි රජකම් කරන්ට අයි යන්නේ. තවත් වචන කියනව නම්. අපට යම්යම් පීඩා පරීක්ෂාවන් එනවිට. අපි ඒට පොයි ආකාරෙන්ද හුණ දෙන්නේ ඒක හරි වැදගත් ඒ තුලින් තමාට පුළුවන් කමත් තිබෙන්නේ රජකන් කරන්න. සමකා රජක කරන්න බැහැකිතුනු භක්තිකෙන් හැටියට ඒඒයායට රජකන්කරන්නට මේ ජීවිත කාලේ අරු විති බෙන්නේ දෙවියන් හසපෝ කැඳවා තිබෙන ජක කරන්ටයි උන්වාහසප කැඳෙවෙන උන්වහසපෝ කැඳ උන්වහසකි වෙන ඔ ඔබ නිකාමනිං අසන තත්තෙන් ජීවතනටයි වෙන්නේ ඔබ ඇත්ටම ඔබගේ වාතාාවරයට බැත් වෙලා ජීවත්ව වන්නටයි වෙන්න නැහඋන්හසේ කියැන උ රජකන් කරන කෙනෙ. තප බලම අපි රෝම පොතට හරවමු. රෝම අපේ ගැලීම කැ තාරට ගැලීම තිබෙන සහති කියන ේ ගැලීම තුළ අපට තිබෙන මේ දේව ලියවෙල්ලෙන් අපට සහති කලෙසන්න පැහැදිලිට කියා දෙ අපේ ගැලීම ස්තීරයි කියලා. අප ැලීම ස්තීර නං එන අපි කොහොම තවත් ජීවත් වෙන්නේ ගැලීම ලබාගත්ත නැතිමනුෂ්‍යක් හැකි අපේ ගැලීමගැන කිසිම. අපට තේරුමක් නැතු අප අයි ජීවත්වෙන්නේ න අප ගැලයි ම යිතා වටිනා ගැලවීමක්ඒ ගැලි තක් ජීවත්ව මේ පොළොවේ අපතු රජකන් කරන ස්ර්ගය රජක කර දෙයක් නැහත් සර්ගේ සෑමද කිසිම දෙේකින් අපට ජයගන් අවශ්‍යතාවයක්න හැස් වර්ගගේ සියල්ල අංක සම්පර්ණ ඉතිබෙන්නේ නමේ පොළොවෙතම යක්ෂය උත්සාහ කරන්නේ අපෝ පරාජයට පත් කරන්න නමු අපි තෝරගන්නට ඕන ම දේව දරුවෙක් මවශුදධවන්තෙක්ඒ වගේ මහුන්වහන්සේගේ. වචනය බල ජවත්වන නු්‍යෙක්බම හරි අපි දොස්සනි පදි නැවත කියමු දෙකතිමෝති අපි දෙකේ දොලහා අපි ඉවසමු නම් උන්වහන්සේ සමඟ රජකම් කරන්නෙමුව. අපි උන්වහන්සේ නාදුනමුය කියමු නම් උන්වහන්සෙත් නොඹලා නාදුනෙමී කියන සේක උන්වහස ස පහුර නහ කර කියරනන්න ගෙන උවහසට කිව අපගේ කරන්න දයක් නෑ ගටම කියමු. අප අවිශ්වාස වනත් උන්වහන්සේ විශ්වාසව සිටිනසේක. අපි අවිශ්වාසවන්තව සිටියත් උන්වහන්සේ විශ්වාසවන්තයි. එක අදහස් කරන්නේ අපි උන්වහන්සේග ඇත්තුනත් අප නැවත උන්වහන්ස ත රිතා ඉක්මනින් ආපසු හැරී එන්නට පුළුවන්. උන්වහන්සේ කවදත් අපි නඇත්තෙෙන්නෑ. උන්වහන්සේ අප සමඟයි අප තුලයි අපගේ සිතින් හෝ අපගේ. ක්‍රියාවෙන් හෝ නැත්තං අපගේ අපි අපගේ දුරුල දුරලායි කන කිය දේවල්ලින් අප මිදෙ නත්තං අපි තේරුම් ගන්නත් මේකදියන් වහන්සට අප්‍රසණධයක්ක දවියන් වහන්සේට ගෞරවය ගෙන දෙයක් දෙයක් නොවේ කියලා අපි එවන් මිදෙන් නැත්තම් ඒත් උන්වහන්සේ විශ්වාසවන්තයි දිගටම කියවමු අප විශ්වාස වනත් උන්වහන්සේ විශ්වාසව සිටිනසේක මක් පිසාද තමන් වහන්සේගේ වචනය බොරු කරන්නට උන්වහන්සේට බැරිය. උන්වහන්සේගේ වචනයට උන්වහන්සට බොරු කරන්න බෑහ. මොක දුන්වහන්සේ වචනය සඳහන් කරතිවෙෙන්නේ. මං ඔබෝ කවදාවත් දාල යනෙ නැහැ. මංකිසිසේත්ම ඔබ අත්තාරන්න නැහැ. ඔ මගේ දරුවෙක් ඔමාගේම පුත්‍රයෙක් ඔබ මාව අත්ථර ඔබ ගියොත් මං කවදාවත් ඔබට අවිශ්වාස වන්තව ක්‍රියා කරන්න. මං ඔබට ශාප කරන්නේ නැහැ. කොයි තරං ආශීර අදලත් වචනයද දෙවියන් වහන් සපට කියන්නේ මං ඔබට ශාප කරන්න නැහැයි කියද. ඔබේ තිබුණු සියරු ාප යේසුස් වහන්සෙපිට මං තැබූේ. කුරුසේදී ඔබගේ ශාපය Yesෙසුස් වහන්සේ සම්පූර්ණම දරා ගත්තා. දෙවියන් වහන්සට අද අපට ශාප කරන්නට ඕන නම්. න ුස් වහන්සේ අපගේ මැදිහත් කාරයා නෝ අප වෙනුවෙන් උන්වහන්සේ පිෙනී සිතුනන්ට අයන්නේ. උන්වස පයරන් වහන්සේ කියන්ට යන්නේ මම මේකෙනාගේ ශාපය දරා ගත්තා. ගසක එල්ලෙන සියල්ලෝම ශාපල අද්දෝයයි. ක්‍රිස්ටුස් වහන්සේ අප වෙනුවෙන් ශාපය වන බව ගලාාතිපොත්තේ සඳහන කරතිබෙනවා. දහතුනේ ක්‍රිස්ටස් වහන්සේ අප එනිසා උන්වහන්සේ තවමත් අප වෙනුවෙන් මැදිහත් කාරකමේ සිටිින් උන්වහන්සේ මැදිහත්කාරකමේ සේවය තවමත් උන්වහන්ස අත්තරී නෑ උන්වහන්සේ අප වෙනුවෙන් මැදිහත් කාරකන් කරමින් සිටින්නේ එක රෝම පොතය සඳහන් කරතිබෙන රෝම අටමනි පරිච්චේද තිතුන්වැනි පදේ. ප්‍රෝම අටමනි පරිච්චේද තිස්තුවැනි පද. දෙවියන් වහන්සේගේ තෝරාගනු ලැබූවන්ට වර්ද තබන්නේ කවද. ධර්මිෂ්ඨ කරන්නේ දෙවියන් වහන්සේ වර්දිරපත් කරන්නේ කවුද. මැරුණෙත් ඒ ඇර මලවුන්ගේ නැගිටවුණු ලැබුවෙත් දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ සිට අප උ දෙෙසා මැදහත්කම් කරන්නෙත් ක්‍රිස්තුස් වහන්සේ. අප වෙනුවෙන් මැදහත් කාරකං කරන්නේ ක්‍රිටස් වහන්සේ ධනටමත් වූ වහන්සේ මැදහත් කාරකං කරමින් සිටින්නේ. ක්ෂයා බොරු චෝදනා එල්ල කරපුවා අපට දෙවියන් වහන්සේ අපට කියා තිබෙන්නේ यසුස් වහන්සේ කළදේ හොඳක මැති යක්ෂයාට බැහැ ගිහිල්ල අ ඒ කාලවාගේ යක්ෂයායට බැැන් ඉහට යන්න දෙවියන්මහසට දස් බ කාලදී යක්ක්ෂයා ගිල්ල දෙවන් වහන්සේගේ ඉදරට ගීල ල ෝද බල යෝප ශිරවාත කරතිම ත යෝගත ාිරවාද නති කරන්න තරබන යෝප ශාක කර කියලා. හම දැන් යක්ෂයාට යන්නට බැ ඉලට යට හේතුව යෙසුස් වහන්සේගේ නැවත නැගිටීමෙන් යක්ක්ෂයාගේ බල කර සම්පූර්ණ විනාශ කරමින් යක්ෂ දැන් පාතක හෙනාාතිබෙන්නේ. යක්ෂ දැන් පාත සිටි නිනිසා යක්ෂයාට දැන්තිබෙන්නේ ඔබට දොස්ත බන්්. ैद माताक कर दे न आतिते ैන माताक कर देन नො ඔබගේ अनागते ग नොई ඔගේ आतिते ै नितर माताक कर देले इ अक्षा म नित्रर नेतत्र ों माता कर नु मेद र दे बार देवा कर ओ बने काम में हुन शुद्धवाध त ुका करने क्ष येसस बहाह से के नामन मांग अन करन माගේ जीविते इवातवयान म ख्रस्तुस वहांन से तुला सीिनने ्ररिस्तुस वहहाां से तुल किृष्ि में दष रोप है නව මැවිල් ලක්ව සිටින්නේ මගේ පරණ මනුෂ්‍ය වැැල්ලුවවා ඒ පරණ නු්‍ය සම්මට ගණඳු නැතවත්ක බරන් සවන කයි කියයන මෙන මේද්‍රය ආගමිලෙස කතා මගේ පරණ මනුෂ්‍ය ඇවිස්්‍යෙනෝ කියලලා පරන මු්‍යනව ඇවිස්ෙන්නේ ඇතම පරණ මනුෂේක් නැහැඔගේ ජීත ඇවිස්සෙන්න්න පරණ නුෂ්‍යෙක් නැපතුල කිටස් හන්සේ නිසා. පරණ මනුෂ්‍යයෙක් නැහැ. එනිසා ඔබ තීරණයක් කරගන්න මේ දැනුම අනු ම ජීවතනයට යෑන්නේ. ක්‍රිස්ටුස් වහන්සේ කවදාවත් උන්වහන්සේ. මව අත්තහරේ නැවු වහන්සේ හාසමගයි එ හෙබරපොතේ දහතුන් වැනි පරිච්ෂේදේ හයවෙනි පදේ කුමක්දුන් වහන් සනා කරතිබෙන්නේ හෙබරුපොතේ දහතුම්වෙනි පරිචක්්ෂේදේ හයවෙනි පදේ මෙසේ ස්වාමීන් වහන්සේ මාගේ උපකාරකාරයන්න ඔය මම බයනොවන්න නෙමි නුෂ්‍ය මට කරන්නේ කුමක්ත කියා මහත්දෛරෙන් යුක්තව කියමුව. මහත් දහිරෙන් යුත්තවම පවසන්න මොකක්ද ස්වාමන් වහන්සේ මට උපකාර කරන තනන් වහන්සේ. මහත් දෛරෙන්ම ප්‍රකාශ කරනවා ස්වාමන් වහන්සේ මට උපකාර කරන දෙවියන් වහන්සේ. උන් වහසේ රපකාරන්න උන් වහසේ කොහමද ස්වර්ගේ වාඩි දුන්හස පරන්න ෑ උන්වහසේ මෙ මස්ානක කියා තිබෙන පස්සුනි පද කියන්න උන් වහන්ේ කොමද ප්‍රපකාර කරන්නේ කියලා. නොබලාට ඇතිදයින් සතුට වී වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක් නිසාද මම කිසිසේත් නුමෙන් ආක්ම නොයමි කිසි අන්නමකින්වත් නුඹ අත් නොහරමි උන්වහන්සේම කියා තිබේ. උන්වහන්සේම කියා තිබෙන්ම කවදාවත් කිසිසේත්ම මුණහේතුව අක්ලසාාවත් මං කවදාවත් ඔබවත්තර යන්නේ නෑ. උන්වහන්සේ අපට එපොරුන්දුවදීතිබෙනවා. වහන්ස කවද ඒනි සවන්හස පත්තර ැතින සාතමන්හසේ කියන හයවෙෙනනි පදේ ඔට පුළුව මහත් දරියෙන් ප්‍රකාශ කරන්න ස්වමින්න් වහන්සේ මට ඔපකාරන තැන් වහන්සේ මංකාර්ද බයවන්නේ. මනුෂ්‍ය මට කුමක්කරත් මං බයවන්නේ නැ. මනුෂ්‍යද බැහලට දොස්ත බන්නඒ හේතුව යෙසුස් වහන්සම් මංවල්වෙන්උන් වහන්සේගේ ජවිතේ පූජා කළේ. මමතවත් ඒ දෝෂා රෝපනේ ජීවත් වෙන්නේ නැහැ. මතත් නොවටනා කෙනක්ෙන් ම ජීත්ව නැහ ම දෙවියන්හසගේ වටිනා පුද්ගලයෙකුන්හන්සේ උන් වහන්සේ මාව කිසිසේත්ම කොහෙත්ම කවදාවත් මාව අත්හරින්නේ නැහැ. එනිසාට මහත් ධෛරයෙන් පවසන්ට ්ලන් ස්මීින් වහන්සේ මට උපකාර කරන තැනැන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට උපකාරයයි. උන්වහන්සේ නිතරම බයවන්න නැහැ මනුෂ්‍යයන් මට විරුද්ධව මනාතත් කරත්. එයාගේ සැලසුම් කවදාවත් මගේ ජීවිත ෂ්ටවන්න නැහැ මනුෂ්‍යන් හර ආවේ සවෙලා සිටින මනුෂ්‍ය සමරක් කළට ඔබට නොයකුත් දෙවල් කරන්නට උත් සහකරයි. ට ඔබට ශාපකරයි ඔබට ට වශනලෙන් කතාරය නමුත් ඔබට තිබෙ එකය හෝ කොඩ්ඩක් කියන්න ම ශපලත් දෙක්නව මාශීර්වාදලත්දයෙක් මව දෙවන්හසේ ැඳවතිබ නාශීරවාව මහ දහිරියෙන්ම තවබට දහිරයක් ඇතිවෙන්න කොඳවේ ගැලවීම. ඔබ දහිර ඇතිබෙන්නේ කොහොමද මෙන්න ස්වමන්හන්ේ මාසමක් සිටින නිසා උන්හස ප සම සිි ම ගැලීම ලබාගත්ත කෙනෙක් නිසා. න්හන්ේ ත්‍ර කතා කරන්නේ පුත්‍රයන්ටයි උන්හස කතාරන මෙතන ගිවිසුමේ දරුවන්ටයි. තය ගැලීමම ලබාගත්ත කෙනෙක්න සතම න්වහන්සුටගැනම කවදාවත් කොහෙත්ම කිසිසත්ම ඔබෝ දාලා යන්නේෙ නහැමට බැබෝ දාලයන්. ඔබෝ දාලායන්න ටෝන්නම් මම එනම් ඔබගේ අන්තිම කටියයතුලට සූදාාන කරන්න කියල කිය නක කියන් ොගගේ නිස ඉන්නාට. ඇයි. උන්හන්සේ ඔබ දාලායනොය කෙලක ඔබගේ ආත්ම සමඟයි උන්වහන්සේ යන්නේ. ඔහසේ වයි කැෙ අදිරනෑය බෝ දාලාලයන්න උන්වහන්සේ කැන පොලොවේ ඔබ ජයග්‍රයිලස ජීවත් වෙන්න. මේ පොලවේ උන්වහසේ කැන දේශයේ සාරවක්කම බුක්තිවිදින්න. මං කැඳවවාතිබෙන් නඔබට මේ දේශේ සාරවක්කම භුක්තිවිදින්නයි. මට කීරේ ඔබ කැමැත්තෙන් ජීවොත් මේ දේ සාරත්කමට භක්තිවිදෙන පුළුවන් සෑම කැෙපුටම කවදාවත්තු මහිත නෙපාන මගේ මගේ ශරීය ගනට විශවාසත් නැහම ශරීවෙන් නෑන ගේ ශරයගන විශ්වාස කරනා ෙු හන්සගේ ශරීරය මිලදී ගත්තා. ඒ නිසා උන්වහන්සේ ඔබ ආරක්ෂා කරයි උන්වහන්සේ ඔබගේ ශරීව ආරක්ෂා කරන බව විශ්වාස කරන්න මේ ශරීවය. කනුවෙන ශර පව උන්හස ආක් කර බේ ගැලීමම කොයිතරන් ස්තරව තිබෙන දකර ලන්න මේ කනුවන ශරය උන්හසේ අරක්ෂ කරන උන්වහන්සේ ගැන උන්වහසේ ගන කොයිතර විශවාසකොට තිබටොව බගේ ප්‍රාේ ඇත්ත ඔබගේ ආත්මය උන්වහන්සේ ගලවා ඔබට සදාකාල ජීවනය දීතිබෙනවද කියලා. විශ්වාස කරන උන්වහන්සේ උන්වහන්සේ විශ්වාස කරන්න. ඉතින් මේ ශරීරය ගැන ිතකු ආමේතා ගන්නනට ඕන. අපි ඒ පදේ කියවෙන අප පදයට අපි යමු රෝම අටවැනි පරිදි්ශෂය කොස්සනි පදේ මේ පදේ මගේ ජීවිතයට ඇතුන් වී තිබෙනවාම නිතරම බලනව මේ පදේ විශ්වාස කරනවා සම්පූර්ණයම වගේම මේ එකකලොස්නි පදේ හරිම වැැදගත් ඇයි ඔබ නැවත නැගටනු තැන් වහන්සේ කෙරේ ඔබගේ විශවාසය ඔබ තබා තිබෙනු නිසා. මේ නැවත නැගනු තරන් වහන්සේ කොමත් ඔබට මේ පදය කිය අතිබෙන්නේ. එකකලොස් වනි පදේ. අවද Yesසුස් වහන්සේව මලවුන්ගේ නැගිට වූ තැනන් වහන්සේගේ ආත්මයණන් වහන්සේ නුමලා තුළවාසය කරනසෙක් නම් ක්‍රිස්තු සේසුස් වහන්සේව මලවුන්ගේ නැගිට වූ තැනන් වහන්සේ නුඹලා තුළහි වසන තමන්ගේ ආත්ඥයණන් වහන්සේ කන්නකොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරනසේ. ඹලාගේ මරණය ශරීරයන් ජීවත් කරනසේ. වචනය දර පවිච්ච වෙන්නේ සෝීකන වචනේ ඒ වන තමයි සුස් වහසේ පවිච්ච කරේ ස්රයිනය ොකන් කරන්නටත් මරන්නටත් විනාශකරන අත්මාාවය ඔබන ජීවනය දෙන්න. ඒ जीවනය තම උන්වහස කතා කරන අපට මේ වචනී. උන්වහන්ස කියන්නේ මෙන්න ඔබගේ ශරීරය ජීවත් කරයි. මේ අ්‍යන්තරය. අපට ගැලවිීම ලබාදීතිබට තැනන් වහන්සේ අ්‍යන්තරේෂම් දාාතන හ සසස් සමඟ වාසය කරම නිකාම නෙවුන් වහස බලාඟගන්නේ මේ ශරීව නිතරම ජීවත් කරටය බලාසිචිදන්නේ මේ නිතරම මේ ශරීරය. කීතරම් කොයි තර දෙවල් ඔබගේ ජීවිතට අාවද කයි තර අසන පවදනමුත් මේ ශරීරයේ නිතරම ඔබ ජීවත් කරන්නේ කවුද ආත්නන් වහන්සේ. ති කොයිතරං අපට විශ්වාසයයක් තිබෙන්න්න ටඕනද, කොයි තරම් අරක්ෂා සහිතව ඔබ ජීවත්වෙන්නේ උන්වහන් සිතාමයි ඔබගේ සුවය. උන් වහන්සේ දින පතා උන්වහන්සේ දින පතා ඔබගේ ශරීය සෝපත් කරමින් සිටින්නේ. ඔබ ජීවත්තන ටෝනය කියලා. එනිසා තම මනුෂයන්කිව දේව කැමත්වෙන් ඇති මේ මිය කියාන මේ පොලවෙ ඉවත් වන නම් වඩා හොඳයි මම මල්ලගන වඩ හොඳ. ඇඒ වලොටකි බ පොත්ව නහලුගේ ජීවිතෙනන කවදක් මේ පදේ ඉන්දරවක් නෑ ගොලොන්ට සමහරකාය මලාවූ වචන කතා කරමින් ජීවත්වවෙන්නේ ජීවත් වෙනන මුත් කතා කරන්නේ මරණය. බයිබල න්නේ මරණය ජීන තිබෙන්නේ ඔබගේ ශරීරනේ මරණය ජීන තිබෙන ඔබගේ දිවේ. ඉති ඔබ මොහත වතා කරන්නේ ශුද්ධාත්ම වහන්සේ මාතුලවාසේ කරමින් සිටින්නේ වහන්සේ කවතාවත් මව දාලයන්නේ වහසේ සමගයි සිටින්නේ එනිසා කොහෙත්ම කිසිසේතුන් වහස දාය නැති නිසා උන් වහන්සේ තිබෙන ක්‍රියාකාරත්තිම විශ්වාස කරනවා මලවන්ගෙන් නැගිටූ තැනැන් වහන්සේම අපට මතක් කර දෙන්නේ. මේ අපාය නිරෙන් කවුරරුවත් එහිට ආවේ නැති. රුවත් එලි ාව හැම යක්ක්ෂයා ගුලට හුණ එක කනෙක්ොත් අපාට ගියක් එකනෙක් ාවන හැරල නමුත් Yesෙසුස් වහන්සේ අප වෙනුවෙන් අපායට ගිය අපායට ගිල්ල අප දකිනව දවස් තුළකට පස්සේ දෙවියන් වහන්සේ ශුද්ධාත්න වහන්සේ අපායට යව්වා. යවලා යසුස් වහන්සේ සම්පූර්ණයම සෝපත් කරමයෙන්උවහන්සේ මලවුන්ගේ නැගිටටවා. ත අපට මතක් කර දෙන්නේ මරණය. මරණයෙන් නිසු වහසම දලවගත්තා ආත්ය දැන් ඔබතුලයි වාස කරන්නේ ඔබගේ මරණය ශරීරය ජීවත් කරන්න. කොහොද වසගතවලට බයවෙන්න ඔබ කොහම දර්දයට බායවෙ ේදට බයව හලලා කියන දෙවලට බයවෙන්න බොක්මට අන මගේ ශරට ේදවල්ි කනදේවගනමට හරි බයයි මේ දවසරි කනදවල්ගෙනට ඉශ්වාසයක් නැ. නමුත් කන දෙවට දෙවන් වහන්ේක අආශිරවාදය තිබෙන ඔබට උන්වහන්සේ පොරන්දවත්ම දැඟපි ඒ පොරොදෝ බලමු අප ය දිිත කතාව හත්වනිරිචක්්ෂේදයට දිතතාව හත්වනි පරිච්චෂය දෙට පියමු ඒ ස්ථානයේ ද ප සඳහන් කරතිබෙන්නේ පහලොස්සනි පදේ පහලොස්සනි පදේ අපි කියොම හත්වවැනි පරිච්ෂේදේ පහලොස්ස පදේ දත කතාව හත්වනි පරිච්ෂේදය පහලොස්සනි පාදේ ද මේ පරණ ගස්ම පොරුන්දුවක් සෑම පොරොදුව ප්‍රතිව ක ිස්තුස් වහස තුල ටිනසනගෙන අපට පාණ ගිස්සම තිබෙන සෑම පොරොන්දුවක්ම බෝමනුස ැනේ ශ්‍රාල් සන්දාවටරයි තිබෙන්නේ කෙෙන ඔබ කෞද ඔබ ආත්මික ඉශ්‍රල් කෙනෙක්. ඉශල් කෙනෙක් ඔබ යුදවරෙක්. ආත්මිකව තවශාර්ික විතරන්නවෙයි ඔබ ඔබ දෙවියන් වහන්සගේ පදීසිින කෙනෙක් එනිසා බ උන්හන්සේගේ දදු දරුවල් වී සිටින්නේ පාලොස්සන පද අපි කියව? ස්වාමන් වහන්සේ සියලු රග නුඹ කෙරෙන් පහකොට නුඹ දන්නා වූ මිසරේ අරිෂ්ට රෝගවලින් එකක්වත් නුඹ පිටට නොපමුණුව. එකක්වත් එක රෝගයක්වත්. එක රෝගයක්වත් වසාංගතයෙන් උන්වහන්සභූ මුදවාතිවන්නේ. එක රෝගයක්වත් උන්වහන්සේ ඔබ පිට පැමිණෙන්නට මම ඉඩ දෙන්න නැහැ කියලා. ඒවාගේ අප දක්ුණ බලමු අපි නික්මයාම විසිතුන්වැනි පරිච්ෂයදට අපියමු. යා විසිතුන්වෙනි පරිච්ශේද සි පස්වනි පතති කියන්න.ම ගැලම ලබාගත්ත සැනකටයි කතා කරන්නේ. ඔරුොන්දු සියල්ලක්ම තිබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේතයි. ඔබ ක්‍රිස්තුස් වහසතුරන එනම් ඔපටත් න පුොදු හිම වී ති බෙන්නේ කියලා විශ්ස කරන්න. නොඹලා නුඹලාගේ දෙවූ ස්වාමන් වහන්සේට මෙහ කරන්න. උන්වහන්සේ නොමේ බෝජනයටත් නොඹේ වතුරටත් තාර්ශිල්වාද බෝජනයටත් නොමේ වතුරටත්. මේ බෝජනයටත් න මේ වතුරටත්තුන් වහන්සේ අශයර්වාද කරන සේක. ශවාස කරන්න. සැබැහැව වචනය විශ්වාස කරන්න. නොැදිලි කාරකම යාත්නා කරන්න එ ප අනේ ස්වාමිණී මන්දන්නද මොකක්වෙෙන් ටැන් මගේ ජීවිතේත. නෑැ නැගිත්තාම සිංහකමෙන් ඔබ ෙඩිතර නගින්න ම ධර්මිෂ්ේක්. ශුද්ධවන්තෙක් ස්වමින් වහන්සේ මගේ ආහාරවේල්ට උන්වහන්සේ අශිර්වාද කරති බෙනවා. උන්වහන්සේ මගේ ඒ වතුරලට උන්හසේ ආශි අනේ කවරුවලින් වැස කොසදැම්මත් දන්නෑ මගේ ශරි නෑනෑ. උන්වහන්සේ ආශිර්වාද කරන කිසි වසජාතියක් ඔබගේ ශරීයට වදින්නට බෑහ. කොහෙත්ම කිසිසේත්න. දේ දරුවෙ බ විශවාස කරන්නේ මෙන්න ඔබ උන්හන්සේ මේකරන කෙනෙක්න ඔබ උන්හස මස්කාරන කෙනෙක්න උන්හසේ ඉතුල ැවීම ලාගෙන සිටින කෙනෙක්න උහන්සට කියන්නේ මම ඔබට ආශීර්වාද කරතින්න. ආශිර්වාදය නිතරම ශාපීය සම්පූර්ණම තුරන්වීෙන් තරමට ක්‍රියාත්මක වෙන බවවිශ්වාස කරන්න. ඔබගේ වතුරටත් ඔබගේ ආහරවල්ටත් උන්වහසේ ආශීර්වා කතිී. පි දන්න මේ දවසර මොවා කමෙකල් වග දානවාද කිය මොන දේල් කරනවාද කිය ම ඔබගේ ශරිද තුල ොලාවද විශ්වාස කරන දෙවියන් හන්සේ එක ශිරවාත කරතිබෙනය කියලා. පලවෙනි මෝති පොටිය ම හතරවනි පරිච්චයදයට ප තති පොතේ හරවවැනි පරිච්චදරපි යම හතරවනි පරිච්චේද පස්වැනි පද කියවමු. ස්වාමීින් මහන්සේ ඔපට කියන්නේ ඔබ කන ආහාරවේල ගැන පළමු කොට ඔබ තේරුම් ගන්නට ඕන අපි කියවමු හතර සහ පස්වනි පද පළවෙනිඉතිමෝති හතරේ හතර සහපහා දෙවියන් වහන්සේ මැවූ සියල්ල යහපත්ය. ස්තුතිදීමෙන් යුක්තව පිළිගන්නවා නම් කොයි දෙයක්වත් එපා කරන්නට යුතු නැත. මක් නිසාදය දෙවියන් වහන්සේගේ වචනෙන්ද යාාත්ඥාවෙන්ද පිරිසිදු කරනු ලබන්නේ. වශනයෙන්ද යාත්නාවෙන්ද ඔබ කාණදය ගැන පිරිසු දුනම විශ්වාස කරන්න. වචනයන්ද දෙවියන්හස වචනය වැඩු අපි වචනය පුරන්දුවත් තිබෙනවා ඒ වගම ඒ වචන ඔබ යත්නා කරන්න ස්වාමන දවසිය අපට මදීන හාරවෙ නි සාස්තුති ඔබහන්සේක පවිත්‍ර කමින් මරදීතිබි නිසාස්තුතිත් ඔබහන්සගේ මහිමය සඳ ජීවතනයට හස ප්‍ර දීතිබෙන ශක්ති නිසාස්තුෘතියි කිසිම රෝගයක් ඇතිවන්නේ නැහැ මට. ඇයි මම අදාහන කෙනෙක් නිසා ඔහුස්වාමිණය ඔබහන්සේ ඒ වසජාති සියල්ලක්ම ඉවත් කරන්නේ ඔබහන්සගේ අශිරවාදේ. මම ගන්න ආහාරවෙලටම සුතිකරමින් ම ආරවෙල ගන්න ස්තුතියි ස්වාමිණ. ඔබහන්ට ස්තූතියි මම යාාත්මා කරමින් වචනයද යාාත්නාවෙන් තිම ඒ වචනය මම යාත්නා කරමින් සුටිදීමෙන් ඒ ආහරවෙල ගන්න කල කියන්නේඒ අවදාවත් මටක වස ජාතියක් වන්න නැහැ. මනුෂ්‍යය කිවටනේ බහය ඔබදන්න මේ කන්නඩ පාරවකන්නපා මේකැවත් නේද දර්කයවත් නේ ලොවගැ හැ සිටේ පූර්ණක මගේ කටින් තමයි. ගේ මගේ මගේ ආශිරවා තිබෙන ම මං වචන කතා කරන විට. මම යම්මක් ආශිරර්වාද කරල කනවවාං ඒ ආශිර්වාදයක් මසක් කවදවත්ක ශාපයක්වෙන්නේ සමරක් කායට ස සමර දෙව කන්න මාරුවිුලු කිය මට ජීරණය ෙන්න්නහ මේක මගේ ශරයට නැව කියන අද දවස නම තවර කන්න ම දහසශවා. ඒසු කිටස් වහන්සේ නාමෙන් මඒදේ කාපුවාම පට කවදාවත් කිසිම දෙයක් සිදුවෙන්න්නේ නැහැ. දෙවියන්හන්සේ මට දීතිබෙන මේ සදාකාලික පොරොන්දු උන් වහන්ස මට දීතිබෙන මේ පොන්දු මං විශ්වාස කරමින් ං ගමන් කරන්නේ නිසා මං කවදාවක් ඒ පොරොන්දු මගේ ජීවිතන් අයිමවල තම ඉඩ දෙන්න නෑ. මං මගේ මගේ දෙවියන් වහන්සේ මට දීතිෙන පොරොන්දු මට වැදගත් මනුෂ්‍යන් කියන ඒ කතන්දොරල්ට වඩා මනුෂ්‍යංකින් දෙවලට වඩා වැඩියෙන් පන් දෙවියන් වහන්සේ වචනය විශ්වාසක නොන් වහන්සේගේ වචනය මට උන්වහන්සේ. ආහාරයක්ම නැත්තවුන් වහන්සේ සමාන්න ඒක මට අවුෂ්‍යධදයක්ලසවූන් වහන්සේ දී තිබෙන්නේ අපි හරවමු අන්තිම පදට අපට යන්න පුළුවන් තවත් කාලය වෙලා අපට ගන්න වෙලා හ හරි වී තිබෙන්නේ හිතෝපදේශයේ හත්තරවැනි පරික්්ෂිදයට අපියමු විසිවෙනි පද සිට අප කියවමු විසිවෙනි පදේ සිට මාගේ පුත්‍රය මාගේ වචනවලට ඇහුම් කන්ති මාගේ කීම්බලට නුබේ කණ නමයි. ඕ මගේ වචනවලට ඇහුම් කන් දෙන්න. ඔබට ඇදෙහිල්ල නැතනන් දවස්ේ ඇෙල්ල තුව ෙව ැදල්ල බෙන නමුත් ඔබට සුවය සඳහා ඇදහිල්ල නැත්තං වචනය ඔබ ඇහුකන් දෙන්න. වචනය ඇසීමෙන් තමට ඇදහිල්ල පැමිණෙන්නේ. වශනය ඇසීමෙන් තමයි වචනයට ඇහු කන් දෙන්න මාගේ පුත්‍රය උන්වහන්සේ පුත්‍රයන්ටයි කතා කරන්නේ. පුතරටඇුන් වහසේිතර ස්ාම ථාන තාා කලගන්නේ ඔබට බියක් නොහැදිලි කාරකමක් ඇති ී පරෙනන මේ ොහොතේ දඔබප කියන්න ස්වාමිනි බං උවහන්සගේ වචනය අසා ගේ ඇතිබ නොහැදිලි කාරකමක් බියත් මගේ ජීවිතෙන් මගේ වත් කරමින් මගේ වචනයට මම ඇහුම් කන්දනවා. මගේ කනම නමා ගන්නවා. ඒන්නේ යටහාත් පහත් සිතකින් ඉතා ඕනෑ කමෙන්. වචනටම හන්කාන් දෙන ඕ සවන මකක්ද ාස මරද කියන්නේ. ඔබහන්සේ තරන්වෙේලාක් මාසම කතාර ඕහමං විශ්වාස කරා ඕමං ඇදහිල්ල මගේ ජීවිත ඉබේම් දැන් පුදු ඇද හිල්ලක් ඇතිවී තිබෙන්නේ ම දැන් මංගැන සුවේ ැන මංහිතන්නෑ මංගේ මං කාටද වංගේලස්තබා ය ්‍යාත කරන්නේගෙන මහිතයි මම මගේ සුවෙන මට අවාරය මට සාතිකයක් වශයෙන් තිබෙන දැන් මට මමහයන්නේ කවරුවට කියනෙ. මේ ආලේපය මාතුලින් නිකුත් කරන්න. එවැනි බල පැහමත් එවැනි ඕමනාව ඔබගේ ජීත තිබෙන ටෝන ම ආලයපලත් මංුෂ්‍යයෙක් දෙවියන් වහන්සේ මවාලප කර තිබෙන වහන්සේ ආලේපය ගලාන්ට දැ මට කම්ම එකක බැහැම මේ වචනයෙන් පිරිී සිටින්නේ ම හා කවරන න ්‍යාත්නා කට ඕන දැන් මොහක්ව ග අත වහන ඕන් දෙදකම යාත්ත කළම විශ්වාස කරය එක සපලවෙයි කියලා. ඒ තරන් ඔබට ඕමනාවත් තිබෙන ටන වචනය වාසපුහම.

මාගේ පුත්‍රය මගේ වචනවලට ඇහුම් කන්දී මාගේ කීම්වලඩිනුබේ කන නමන්න. මාගේ කීංවලට ඔබගේ කර නමන් බොහ ඇයට කැමති නෑ අසන්නට කැමති නමුත් කියලා කියැ නිතා ඕනෑ කමින් ඇහු කන්දී එකට කීකර වෙන්න කැම ඕ පෝස් ඔබවහන්සේ වචනය මේ ඔබහන්සිේ වචනය මංවිශ්වාස කරන ඔබහන්සිගේ තුවාලුලින් නොවාසි මාසුව කළ බවම වි සෝපත්වන ආලේපයක් මනුෂ්‍යන් අත තබන විට මංවිශ්වාසරන එයාය සෝපත්්‍යන ආලයප පළත් කෙනෙක්. බලේ පලත් කෙනෙ ඔබ විශ්වාස කරන්න ඔබ දෙවන් වහන්සේ ආලේ පළත් දේව දරුවේ දිිටම කියවමු ඒවා නස් ඉදිරි පහනොවේවා නො කොහෙත්ම කිසිසේත්ම මේ වචනින් ඔබගේ ඇස්වින් පහනොවේවා දකින දේවල් මත විශ්වා ඔබ ඇද එල්ලෙන් ජීවතවයන්නේ ඔබ ඇති ඔබ දකින දෙේල් මතනට විිත දවනබ නිවා ඔගේ සි ඔබගේ සිතේ ඔබ තාගන්න ඊළඟට මොකක්ද කියන්නේ නිසාද ඒවා සම්බ වන්නන්ට ඒවා ඒ වන්නට ඒවා සම්බවන්නට ඒ ඕනාව කෙනෙක් ස්වෑන්නට ඕන දෙියන් වහන්සගේ වචනය. ඒවා සම්බවාන්නන්ට එකන මංගේ වචනය කියවමින් මෙහි කරමේ වා. ඕට සම්බන දැනුට සම්බගනය වචනය ඔස්සාමන වහන්සගේ වචනය මට අවෞෂ්‍යධයක්නී තිබන්නේ ඔස්වාාවන වහසගේ වචනය ජීවනයයි ඔ වහන්සේ වචනය මගේ මොළු ශය මුළු ශරීරයටටම හිසපට පාද පතුළ දක්වාාමසවන් වහස වහන්සේ ජවනය ගලායමින් තිබෙන්නේ මේ ජීවන මටපුළුවන් තවත් කෙනෙකුට ආශිර්වාද කරන්න නිකුත් කරන්න. ගේ අත්තු වහන්සේමටවුන් වහන්සේ දීතිබෙන ආශිීර වරලත් අත්වශාපලත් නෙවෙයි ම අත තබන ඕන දෙයක්ම සපල එන බං විශ්වාස කරනවා. මු ශරීරයටම ඔබගේ මුළු ශරීරයටම සම්පූර්ණ සුවයායි. ඔබගේ බගේ මුලු ශරීයට මේ එතන වචනය වචන පවච්වය නැතටම යහෝ රස්්ා කියන වචනත පවච්චනඒ වචන තමයි. රස්්වා ක කියෙන වචනය ඔබගේ වෛද්‍යවරයාන. ඔබගේ සුවයයි. ඔ ඔබට අෞශ්‍ය දෙයයි. ඒ වචනෙන් තම අතර පාවිච්චවෙන් නිසා උන්වහසේ කියන්නේ මේ වචනය ඔබට යෙහෝ රස්්වාාාවී සිටින්නේ ඔබ සුව කරන්නා. සුවය ඔබ තුළින් ගලා යන බිට දෙන්න. සුව ඔබගේ ජීවිතෙන් ගලා ඇන්ට දෙන්න. මන රෝගයක් කරන්න පුළුවන් ඔබගේ ශරේදේ ඇත මානසික පිඩනයක් කන්න පුළුවන් ඔබට දහස අආශ්‍යයි මේ වෙලාවවිදී මේ වචන දදන්න ඔබගේ ජීවිතත සම්පූර්න සුවය ඔබගෙන දෙදන්න. උන්හන්සේ ැනරු මහස කන්නනලකර පලාද මක්දදවියන් වහන්ස කළේ ය හත්වනි පරිච්චිදේ සිවනනි පදව හන්ස කිවේ මෙන්න මා ඔබට අතාරන වචන අද දවසේදී ඔබගේ ජීවිතර සුවයගෙනද. हाන් से वाचनयावा मानुष्य मसव කला उनहाන් से वाचनयावा मानुष्य्यां मसव කला ඒගේම उनहा से वाचनवा उनहा से মানनष्य्यां ुहन से ऐन उदवा ता අधव से दि බ में आस වचन हैं ඔබ ඔබගේ ्ञल भीම තුළ साथ्य्याते ब ना विश्वास स ्ैलීම සාහ ති ගැලම ගන විශවා ම ල ග කනෙ ට සක සයිත සිතු ල ආවා මනු්‍ය මට ක ගැලම ගැන ට හම ති ම අත ගැලම ලබද නැද කියෙලා යි පදද බගේ ගැලවීම උ පදන කරති වෙන්නේ ඔබ මත් පවකාරය කල ශ්වාස කන සීල දෙන පව හන්ස මහිම කල जीව සින්නේ නැතින ම කියන අද ඕ ම ීවත්න්නේ වි හතරවෙනි පදේ ප්‍රකායට රෝම තුනේ තු පදේ මනුස්සන්ට කට පාඩ उनहाන් सेගේ माहि्यन හස ही नहीं सि मा्य खठपाला त बाक्තිका කठට . ඔ හ හො ाइ ම ඔබर में बादला න්න ौ अදාलाරण ौ එක ඔබගේ 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 පණ मनुष्य ගැන වवाගත ඒ खा පना मनुष्य या हित पहिහම एक नाම पाौकार मनुष्य දෙव हाां से माही में नहींन सिटी. ै हाහස ही ही स හස ही य वाස ඔබට ल्ला. අපගේ පදෙට අප යන නැහැ යෝහන් දාහත්වනි පදේ විසි එක් දාහත්වනනි පරිීච්ෂේදේ විසිය එක්වනි පදේ වහස කිවේ මගේ මහිමය මේ සනකරමන් දෙනවස්මිණ ඔබහන්සේ මට දුන්න මහිමය මං මාගේ සෙනකර දෙනවායි කියලා පැරසවා. තිය නිසා ඔබ විශ්වාස කරන්න. ඔබට අයිති විතිබෙන රෝම තුන්වැනි පරිචක්්ෂේදේ විසි හතරවෙනි පදේ. නොමිලේ උන්වහන්සේ ඔබව ධර්මිෂ්ඨ කලා. අප පදතරක් කියවමු එබැවින් ඔහු උන්වහන්සේගේ අනු බ්‍රයින් කිස්සුස් සේසු වහන්සේ තුළ තිබෙන මිදීම කරනකොටගෙන නොමිලේ ධර්විෂ්ට කරනු ලබන්න නොව වෙති. ඕ නොමිලේ උන්වහන්සේ අප ධර්මිෂ්ඨ කර උන්වහන්සේ කනුගති නොමිලේ නොමිලේ අප කියා කිසි දෙයක් ගෙවිවත් නෑ ගැලි ලාන කිසිදයක් අප ගවන්න සිද වනෙ. वा ता शुद्ध ला जीवा ने के से माने ने गप र आशरवा स्वाने हा स्तद में वाचने ब र म में न स ब से वाचनेहा से वाने प्र खलागला निधला ब यहांवा අහදා බලන්නට ඔ බහන් से දීතිබෙන මේ වचන कोई තරන් වැදගද්ධ कोई තරන් අනර්ගयද विश्වාස करना स හන්සේ වචන තුළ මनුෂ්‍යන් අද නිදහස් වී ඔ බහන්සගේ ස්‍ය्यතායි වචනය දැන ගැන්මෙන් ෑයි නිදහස विश्්වාස करना यसमाहनසක आ